बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय। नमो बुद्धाय अदत्त अपि ऐविल्ला तीने नमो बुद्धाय वेडसटहनट एकतु वेन्न इतिन मे आराधना ओबटत् गिय वतावे अपि कथा करा कोहोमद मे धर्मय हसुर किरीमेदी कोई आकारेंद ගැඹුරට පන්නේ නැතුව විරලට තනි වී සිටින්නේ නැතුව මේ උදාහරණයක් හැටියට සලකා තියෙන්නේ මහපාරද සූත්‍රයේ කොහොමද ක්‍රමයෙන් ඔබ කොහොමද මේ ධර්ම ඥානේ වඩාගෙන ඉදිරියට එන්නේ එතකොට නැතොත් දෙපැත්තකින් කොන්දෙහකින් ඇල්ලුවොත් මෙතන යම් කිසි විදියකට පටලැවිලි සහගත සිදුවීම් සිදුවිය හැකියි කියන එකත් එක්ක ඒකම අපි දැක්කා මොකද්ද මේ ආරිකාන්ත සීලය කොහොමද වඩන්නේ ආර්ය න්‍යාය කියන්නේ කොහොමද ඉතින් මේ සීල උදේ එක්ක පංසිල් සීලය රැකගෙන ඊට පස්සේ පරිච්ඡ සෞපාදයට පිවිසෙන ආකාරය ඒ තුලින් අපට නිවන කරා යන්නේ නිරෝධය කොහොමද අපි ලබා ගන්නේ කියන එක ඒකම මොකද්ද මේ ශුන්‍යත්ව කියන්නේ කියන එක අපේ ලොකු ස්වාමීන් වහන්සේ බෙහෙවින් විස්තරාත්මක ලෙස මේක පැහැදිලි කරා මොකද්ද මේ කියන්නේ කියලා ශුන්‍යතාවය කියන්නේ මොකද අපි දකිනවා අනිච්ච දුක්ඛ අනාත්ම සහ ශුන්‍යත්ව කියලා මේ ශුන්‍යත්ව කියන්නේ එක එක අවස්ථාවලදී පහ කිරීම ප්‍රහණය කිරීම ගැන මොකද සෝවාන් ඵලයට එනකොට සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස විචිකිච්ඡා මෙවැනි ප්‍රහණය කිරීමෙන් ඒ ශුන්‍ය වෙනවා ඊට පස්සේ ඊළඟ අවස්ථාවට එනවා සක්‍රදාගාමි අනාගාමි ඒ අවස්ථාවන් වල කොහොමද තම තමන්ගේ ඒ යම් කිසි තියෙන දේවල් ඒ තෘෂ්ණාවන් සහ ඇලීම් ගැලීම් හෝ වෙලී තියෙන දේවල් වලින් පහ කිරීම ගැන ප්‍රහණය කිරීම ගැන අපි ගිය අවස්ථාවේදී දැනගත්තා ඉතින් මේ සියලු දේම මේ නීවරණයන් හා සම්බන්ධවත් මේ නීවරණයන් වල තියෙන විශේෂ ලක්ෂණයක් වෙන එකත් කොහොමද අපි මේ නීවරණයන් එක මේ ආරම්භ කරන්නේ කෙසේද කියන එකත් අපි මම හිතන්නේ හුඟක්ම අපිට ලබා ගන්න පුළුවන් වුණා දැනුමක් ගිය අවස්ථාවේදී අපි දැක්ක සලායතන විභංග සූත්‍රයේ මොකද අපි මේ ජානකට ඇවිල්ලා ඇයි සලායතන වලට යන්නේ නැතුව සමහර අයගේ තර්කයක් වෙලා තිබ්බේ ඇයි සලායතන වලට කෙලින්ම යන්නේ නැතුව අපි මේ නාම රූප පරිච්ඡේදය මෙවැනි ආකාරයෙන් වෙන වෙනත් දේවල් වලට යන්නේ මිනිහි කිරීම වලට යන්නේ කිලිම සලායතන ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ එහෙම කියන්නේ සලායතන ඒකට ඇතුළත් වෙන බවත් ඒ සියල්ල එකට ගොනු කිරීමක් මිසක් එතන සලායතන කියනකොට මේ සියලු දේම ඒ තුල ගැබ්බී තියෙන එක බවත් අපිට වටහාලා දුන්නා. ඉතින් අද වැඩසටහන තුළින් තවදුරටත් මේ පිළිබඳව සහ තියෙන ගැටලු නිරාකරණය කර ගැනීමට සරල වශයෙන් අපිට මේ තියෙන ගැටලු निराकरण करीमठ मंगिताने अद अप मंगिताने वासनावंत अपे कृपा ज्ञानंद स्वामी वहांसे थियन मे उपदेश अणु अपट मे वटागनी मे तीन पासु सह धर्म ज्ञाने वेडिकिरीम ये तीन श्रद्धा व अपतुल उपयागन्नत मंगिताने मे देशनामालावम मंगिताने हुगाक दुर्ट अपटी वहलुला थियन ඉතින් අද වැඩසටහනත් පටන් ගන්න ප්‍රථමව මම ගරු ස්වාමීන් වහන්සේකින් নমস্কার පූර්වක ඉලා සිටිනවා වැඩසටහන ආරම්භ කරන්න ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස දැන් ගිය වතාවේ අර මම හඳුන්වා දීමේදී කතා කර ආකාරයෙන් ওই සීල දේවල්ම අපි කතා කරගෙන මේ ආර්ය න්‍යාය ගැන අපි කතා කරා ස්වාමීන් වහන්ස දැන් මෙතන මට මේ පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්ස මේ සමහර අය සාමාන්‍යයෙන් බලනකොට ගිහි පැවිදි අපි සතු උපාසක උපාසිකා ඒ ආකාරයෙන් ගන්නකොත් දැන් මෙතන තියෙනවා මේ බුදු බව පැතීමේ අපි අහලා තියෙන ගාක් වෙලාවට ඉතින් මේ කල්පේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගෙ නෙමෙයි පසුව එන දැන් බුදුරුන් කීප දෙනෙක් ඉන්නවා දැන් මේකට කාලයක් යන්න පුළුවන් හැබැයි මෙතන මගේ ප්‍රශ්නේ තියෙන ස්වාමීන් වහන්සේ දැන් මේකට පිවිසෙන්නේ කෙසේද කියන එක දැන් එතකොට අපි කියන්නේ භාවනාව අපි දකිනවා සත්‍ය ස්පර්ශක බෝධිපක්ෂක ධර්මයන් තියෙනවා මේ හරහා තමයි අපි යන්නේ. ඉතින් මේ බුදුබව පාතන කෙනෙක් කොතනින්ද පටන් ගන්නේ? කියන්නේ මෙතන ස්වාමීන් වහන්සේ මේ දැන් අපි බලනකොට දැන් හුඟක් වෙලාවට කියන්නේ අපිට මේ තියෙන ප්‍රඥා සීල සමාධි ප්‍රඥා මේ වඩවන්න ඕනේ. ශ්‍රද්ධාව, ප්‍රඥාව, සිහිය අපි දකිනවා ඒ වගේ තියෙන සීලු දේ කොහොමද ඒක අර අපි සමතත්වයේ පිහිටා ගන්න කියන එක අපි බැලුවා. ඒක බලයක් බවට පත් කරගන්නත් ඕනේ. ඒ ගමම්ම අපි දකින්නවා ස්වාමීන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව අවබෝධයක් තියෙන්නත් ඕනේ. මේ සියලු දේ තියෙන අතරවාරය තුළදී කොහොමද මේ පැතීම සම්පූර්ණ කරගන්නේ කියන එකක් මම මේ බලන්නේ ස්වාමීන් වහන්සේ හුඟක් අය කියනවා මම මේ බුදුපද පතනවා අනිත්‍ය වෙනුවෙන් මෙහෙවරක් කරන්න මගේ අදිෂ්ඨානයක් තියෙනවා අන්න එවැනි දෙයක්. ඒ ගමම ස්වාමීන් වහන්සේ මේ
එකට අනිත් ප්‍රශ්න නම් දැන් ඕකට පාරමී ගැන අපි බලනවා පාරමී 10ක් තියෙනවා ඕකේ මෛත්‍රිය වඩවනවා ඉවසීම අනිත් වෙනුවෙන් මෙහෙවර කිරීම අත්හැර දැමීම ඔය හුඟක් දේවල් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් මේ මේ මෙය පිනක් නොවේ කියලා සමහර අය කියනවා මේ කියන්නේ නිරුද්ධ වීමට අප ගන්න ව්‍යායාමයක් හැටියටත් මේක පිනක් නොවේ කියන එකක් තියෙනවා මේ පින් කියන්නේ වෙනත් එකක් විදියට දැන් සමහර අය කියන්නේ මේ පාරමී වඩන්නේ බුදු බව පතනාය තමයි පාරමී වඩන්නේ කියලා එතකොට ස්වාමීන් වහන්සේ මේක ටික පොඩි පටලවිලි සහගතයි මොකද්ද මේ කරන්නේ මේ මොකද අපි දැන් බුදුබව පතන්න පුළුවන් සමහර විදිහකට කිව්වොත් එහෙම මේ අපිට කලබලයක් නැතුව සමහරගේ මතයක් හෝ විශ්වාසය තියෙනවා අපි පසුව කරනවා ඉතින් මේ බුදුබව පතන කියන මොකද්ද ගත යුතු මාර්ගය සහ මේ පාරමී කියන එක කුමක්ද කියලා විස්තරයක් ගැන පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ නමෝ බුද්ධාය ඕක මේ මහත්ය ඕක තමයි බුද්ධ ශාසනයේ අනුතුරු කියන්නේ බුද්ධ ශාසනයේ අනුතරට භාජනය වුණා කියන්නේ ඕකයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මූලික ඉලක්කයට පරිබාහිර දේක ශ්‍රාවක ජනයා විය යුතු අය පැටලී වාසය කිරීම. ඒක ශාසනයේ අනුතරී වැටීමක්. එතකොට දැන් මේ ඔය එක අවස්ථාවක සඳහන් වෙනවා ඒක තියෙන්නේ නෙති ප්‍රකරණයේ කියන ප්‍රකරණ ග්‍රන්ථයේ බුදුරජාණන් වහන්සේ වඩිද්දී එක්තරා මිනිසෙක් උන්වහන්සේට මල් කලබක් ගෙනල්ලා පූජා කරනවා. පූජා කළා ඊට පස්සේ උන් ඒ මනුස්සයා යනවා. ඊට බුදුරජාණන් වහන්සේට සිනහ පහළ වෙනවා. මේ මල් කලබ පූජා කිරීම සම්මුන් සිනහ පහළ වෙනවා කියලා කියන්නේ අපි වගේ හිනා වෙනවා කියන එක නෙමෙයි. උන්වහන්සේ බොහොම මද සිනහවක් පහළ කරද්දී උන්වහන්සේගේ මේ දන්ත ධාතුන් වහන්සේලාගේ සුදු පාට රශ්මියක් විහිදිලා හිස වටා කැඩකිලා නොපෙනියනවා. ඉතින් පිටිපස්සෙන් වැඩෙන ආනන්ද හාමුදුරුව දකින්න උන්වහන්සේ හිනා පහල කළා කියලා දකින්න අර ප්‍රශ්න මාලාව නිසා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ආනෝ භාග්‍යතුන් වහන්සේ හිනා පහල කළේයි. ආනන්ද දුටුවාද මේ දැන් මේ මල් කලබක් තථාගතයන් වහන්සේට පූජා කළ ගිහපු කෙනා. දැක්ක ස්වාමීන් කියනවා. ඒ මල් කලඹට කියන්නේ වටංශක. ඒ කියන්නේ වටංශක පාලි වචනේ සිංහල මල් කලඹ. මේ කෙනා මේ මල් කලඹ නමින් වටංශකකින් නමින් පසේ බුදු වෙනවා කියන්නේ. එතකොට මේක මේ අපි පුද්ගලික තේරීමකට සිද්ධ වෙන එකක් නෙමෙයි. දැන් අපි ගත්තොත් බුදුරජාන් වහන්සේගේ දේශනා 18000ක් වගේ තියෙනවානේ. ඒසාරස. එහෙමනම් දැන් ලෝකේ වර්තමාන ලෝකේ ගත්තොත් කෙලවර නැහැ බුදු බව පතනයි. බුදුරජාණන් වහන්සේගේ ඒ 18000 ඒ දේශනා තුළ බුදුබාපත නැමුණ ගහලා නැහැනේ. ඒක බුදුරජාණන් වහන්සේ අසවල් කිනා බුදුබාපතන අසවල් කිනා බුදුපතන කියලා තියෙන්නේ දැන්. අයිම කිසිම හමුවීමක් නැහැ සඳහන් නැහැ. නෑ නෑ. ශාසන අන්තර්ධාන වෙනවා කියන්නේ ඒකයි. දැන් ඒ වගේ අර බුද්ධ බම් බුදුබාපතනවා කියලා බුදුබාපතන එකට දැන් ওই මහායානෙන් උනේ ඒකනේ. ඒ බුදුබවපතන අදහස් ඇවිල්ලා පාරමී පුරන්න ඕනේ අපි මිනිස්යන් උදව් කරන්න මේක කරන්න ඕනේ කියලා ඒකට ආවට පස්සේ මේ බුදුරජාන් වහන්සේ විස්තර කරන මේ අප්‍රමාදීර තියෙන තැන නැතු යනවා. එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ දේශනා කරා මහණෙනි මේ සියලුම සත්වයන්ගේ පාසතහන් මේ හස්තිරාජයාගේ පාසතහන ඇතුළට දාන්න පුළුවන්. ඒ වගේ තථාගතයන් වහන්සේගේ සමස්ත ධර්මය එක වචනයක් ඇතුළට දාන්න පුළුවන් අප්‍රමාදය. ඒ අප්‍රමාදයේ යටතට දාන්න පුළුවන් ඒ ධර්මය සම්පූර්ණ සමාජයෙන් ඈත් වෙලා යනවා. අර බුදු බව පැතීම නොමැති ප්‍රමාදී සංකල්පේ සමාජය තුළට ආවම. එතකොට ආහාර පවා ගන්නකොට කියන්නේ අප්‍රමාද අර සෝයනංශම ඉස්සරලා අපි සූත්‍ර කීපයක් අපි කතා කරා මේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ ඒක තමයි හැමතිස්සෙම දේශනා කළේ අප්‍රමරණ සතිය වඩන්න කිව්වා. අප්‍රමාදී වඩන්න කිව්වා. ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දෙයක් තමයි ඒ බුදුබවපතීමේ සංකල්පයත් එක තියෙන්නේ. එතකොට ඒ සමහර ඒ සංකල්ප ආවට පස්සේ කොච්චර දෘෂ්ටිගතික වෙනවද කියන්නේ සමහරු තමන් බුදු වෙනකොට අසවල් එක්කිනා සුජාත වෙන්න ඕනේ. අසවල් එක්කිනා යසෝදරා වෙන්න ඕනේ. අසවල් එක්කිනා අනත්පිඬු කියලා දායකයෝ තෝරනවා. මේක විහිළුවක්. එතකොට මේ වගේ විහිළු වලට බඳුන් වෙන කියනගන්නේ මේක තමයි ශාසන අනතුරු සාතර. ප්‍රසන්නස සතර කමඨයන් වඩනකොට උනත් දැන් අපි කියන්නේ අප්‍රමාදීව යන්න ඕනේ කියලා. දැන් එතකොට කොහොමද මේක වෙන්නේ කියන කැමති? නෑ මේක මහායාන සම්පූර්ණ මහායාන සංකල්පයක් එක. ඒකෙන් තමයි ගෞතම බුද්ධ ශාසනය අතුරු දාන් උනේ. ඒක හැබෑ ලෙසම බුදු ශාසන අනතුරේ කියවිත්තේ ඕකටයි.
දැන් අපේ රටේ බුදු සසුන අනතුරේ කියලා කෑ ගහන්නේ කාට හරි බණින්න ඕන නාමනේ ප්‍රායෝගික ජීවිතය තුළ සාසනේ නැහනේ එතකොට ඇත්ත දැන් ඒ කියන්නේ ප්‍රායෝගික ජීවිතය තුළ සාසනේ තිබුණා නම් මේ වෙනකොට හැමතැනම මාර්ගඵලලාභයෙන් ඉන්න එපා සීල සමාධි ප්‍රඥාවට නෑ ඉන්න එපා සිල්ලුතුන් ඉන්න එපා සමාධිවට නෑ ඉන්න ඕනේනේ ඊළඟට ධ්‍යාන භාවනා කරන පිරිස ඉන්න ඕනේනේ ඒක බොහොම අල්පයි නේද ඉන්නවා අල්පයි එතකොට ප්‍රායෝගික ජීවිතය තුළ සාසනික වැඩපිළිවෙලක් නැහැ අපි බොරු කියලා වැඩක් නැහැ එතකොට මේ බුද්ධ ශාසනයේ අනුතරටපත් වෙනවා කියන්නේ ඕක මොකක්ද අනුතරටපත් වෙන්නේ බුදුරජාන් වහන්සේ වදාළ මූලික අදහසට ප්‍රතිවිරුද්ධ දේවල් ශ්‍රාවක පිරිස අතර විවාහරිට පැමිණීම දැන් පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මා ඔබට දේශනා කරපු මේ ධර්මය උන්වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරන මා ඔබට දේශනා කරපු මේ ධර්මය අර ආනන්ද හඳුනට ඉස්සෙල්ලම ඒක අස්ථාවක පෙන්වා දෙනවා ආනන්ද මේ නත්ථානන්ද තථාගතස්ස ආචාර්ය මුෂ්ටි තථාගතයන් වහන්සේගේ ධර්මය තුළ ආචාර්ය මුෂ්ටි නැහැ කියනවා. ඒ කියන්නේ ගුරුවරයා වශයෙන් ගුරුවරයා මේ ස්පෙෂල් එකක් ළඟ අතේ හංගගෙන තියාගෙන ගුරු මුෂ්ටිය හංගගෙන තියාගෙන ඊළඟ එකකට හොරෙන් දෙන එකක් එහෙම එකක් තථාගතයන් වහන්සේගේ ධර්මයේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරන මහණෙනි මම මෙතෙක් කාලයක් ඔබට කියපු ධර්මය කුමක්ද? සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදාන වීරිය සතර ඉදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. මහණෙනි මේ ධර්මයේ මනාකොට ඉගෙන ගන්න මනාකොට ප්‍රගුණ කරන්න මනාකොට සජ්ජායනා කරන්න මනාකොට දරා ගන්න මේ ධර්ම මාර්ගයට යන්න මේක කියන ධර්මය. ඒ කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. දැන් මේ ධර්මයේ තියෙද්දි අර මහායානික යන්න ඒ කියන්නේ අර තුන්වෙනි දෙවන ධර්ම සංගායනාදී වෙන් වෙලා ගියපු කාණ්ඩේ ඊළඟට තුන්වෙනි ධර්ම සංගායනාවේදීත් අයින් වෙලා ගියපු කාණ්ඩේ මේගොල්ලෝ රහතන් වහන්සේලාගේ සංගායනාවලට විරුද්ධව සම්පූර්ණයෙන්ම මතයක් ගොඩනැගුවනේ ඒ කාලෙම මේ අරහත්ත්වයේ පිරිහෙන එකක් කියලා. ඒකේ ප්‍රතිඵල තමයි ඔය අරහත්ත්වයේ පිරිහෙන එකක් කියේ අරහත්ත්වයේ ඊළඟට අරහත්ත්වයේ තුල පොදු ආකල්පයක් නැත කියලා මේ වගේ භාග්‍යවතුන් වහන්සේගේ විසඳුමට ගැරහුවේ. දැන් අරහත්ත්වය කියන එක මේ එක එක නා දීපේ කන්නේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට දීපු විසඳුම. ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට එහි භික්ෂු පැවිද්ද දේශනා කරපු තැන්වල හරි ලස්සන කියනවනේ. දේශනා කරන මහණෙනි මේ ධර්මයේ මනාකොට දේශනා කරපු දෙයක් මේ මහණෙනි මේකට පැමිණලා හැසිරিলা මේ දුක් කෙලවර කරන්න කියනවා. ඒතර දුක් කෙලවර කිරීම තමයි අරහත්ත්වය කියන්නේ. ඒතර මේ දුක් කෙලවර කිරීමක් වෙනස තියෙන ධර්මයේ ඒ මාර්ගඵලලාභීන්ගේ ඒ ලෝකේෂ්ඨ අපහාස කරන්න ගත්තා. අදරත් ඒක තියෙනවා. දැන් පසුගිය දවස්වල මීට අවුරුදු 5කට වගේ කලින් දිල්ලිවල තිබිලා ওই අන්තර් මොකද්ද කියන්නේ අන්තර්ජාතික මේ බෞද්ධ සම්මේලනය. බෞද්ධ සම්මේලනයක් තිබිලා ඒකෙදි මහායාන භික්ෂුන් වහන්සේලා සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේලාට බැන්නා. මේ රහතන් වහන්සේගේ දැනුම අසම්පූර්ණයි. අසම්පූර්ණ නිසා මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ඔය තථාගත ගුහ්‍ය සූත්‍රය වගේ ඔය සමයන් සූත්‍ර තියෙන මහායානික ප්‍රබන්ධ කරපු මේවා ඇතුළත් කරගත්තේ නැහැ මේවා කරේ නැහැ කියලා රහතන් වහන්සේලාගේ දැනුම අසම්පූර්ණ නිසා මේක වුණා කියලා මේ ප්‍රතික්ෂේප කරන රහතන් වහන්සේලාව. ඒ කියන්නේ තථාගත ධර්මයේ තුල මාර්ගඵලලාභීන්ගේ මේ අවබෝධය ඒ කියන්නේ ඒක නැතිවිලා යන එකක්. ඒක ඉස්තිරිකක් නෙමෙයි කියලා සංඝයා විසින්ම මාර්ගයේ ප්‍රතිපදාව පිළිබඳ ශැකී පැද්දුවා. එතන බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා. ඒක මට මතක හිටිට ඒක තියෙන්නේ පාසාදික කියන සූත්‍රයේ මට මතක හිටිට ඒක තියෙන්නේ. ඒකේ තියෙනවා මේ නිගණ්ඨනාත පුත්‍ර අභාවයටපත් වෙච්ච වෙලාවේ නිගණ්ඨ සංඝයා බෙදිලා යනවා. ඒ බෙදිලා ඒ කියන්නේ කණ්ඩායම් දෙකකට බෙදිලා වාද විවාද කරගන්නවා. ඉතින් මේක දැනගෙන මහචුන්ද තෙරුන් වහන්සේ ආනන්ද හැඳුන් කියනවා මෙහෙම සිද්ධියක් මේ වෙලාව තියෙනවා. අපිට මේක භාග්‍යතුන් වහන්සේට දැනුම් දෙමු කියනවා. ඉතින් බුදුරජාන් වහන්සේට දැනුම් දීපිලේ භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි විනය කරුණක් මුල් කරගෙන යම් කිසි වාදයක් හටගත්තොත් ඒක එච්චර බරපතල නෑ කියනවා. හැබැයි මාර්ග ප්‍රතිපදාව මුල් කරගෙන වාදයක් හටගත්තොත් ඒක බොහෝ අයට අහිත පිණිස දුක් පිණිස පවතිනවා කියනවා. එතකොට මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරන ඕනේ ප්‍රතිපදාවෙන් බැහැර වූ දෙයක් පැද්දිවුවා මහායානය කියලා. ඒ මහායානය පැද්දුවට පස්සේ පාරමී ධර්ම.
ලංකාවේ හරියට ඒක තමයි සවනස මම අහන්නේ. එතකොට මේ පාරමී ධර්ම පුරනවා කියලා ලංකාවේ මම ප්‍රසිද්ධිය කිව්වා. ඔය පතන කවුරුත් බුදු වෙන්නේ නැහැ කියලා. මොකද හේතුව බෝසත්වරයෙකුගේ ලක්ෂණ නැහැ. ඒ බෝසත්වරයෙක් ඉන්නෝ නම් සීලයට ප්‍රශංසා කරන්න ඕනේ. සීලයට ගරහන්නේ නැහැ. සමාධියට ප්‍රශංසා කරන්න ඕනේ. සමාධියට ගරහන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කරන්න මහන්සියුනොත් නම් ඒකට ප්‍රශංසා කරන්න ඕනේ. ඒකට ගරහන්නේ නැහැ. ඊළඟට සත්‍යයට ප්‍රශංසා කරන්න ඕනේ. සත්‍යයට ගරහන්නේ නැහැ. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හැමියේ ගහබර මරා ගන්න ලෝකේ මේක විහිළු කතාවක්. සෝනස් ඒ වඩංගුනොත් දැන් සත්‍යතාවයට ගරහන්නේ නැතුව එහෙම වෙන කෙනෙක් ඉන්න නම් එයා ගෞතම බුදු සාසනයට සරණ යන්නේ. ගෞතම අනිත් එක තමයි දැන් අපි මෙහෙම උදාහරණ අපි සාමාන්‍ය කිව්වොත් මෙහෙම දැන් බුදු බව සාමාන්‍ය පතනව නම් කෙනෙක් එයා ඒක කටින් කියන්නේ කීම තුලම හානියක් වෙනවා. මොකද්ද සිද්ධ වෙන හානිය? අන්සීලු දින අප්‍රමාදයටපත් වෙනවා. අප්‍රමාදිනම එයා ප්‍රමාදයටපත් වෙනවා. ආසවල් කියන ආසවල් ගිහි මාත්‍ය එක්ක ආසවල් නොවනා එක්ක ආසවල් ස්වාමීනාසේ බුදු බව පතනවා. එහෙනම් අපිත් බුදු බව පතනවා. මට මතකයි අපි දැකිනවා කීප දෙනෙක් කියනවා සමහර ස්වාමීනාසල ප්‍රසිද්ධිය කියනවා ඔබ සීලු දිනාම බුදු බව පතන්න කියලා. මම අහලා තියෙනවා. එතකොට මේක බුද්ධ දේශනාව නෙමෙයි. ඒක තමයි ශාසනයේ යනුතර කියන්නේ. එතකොට එහෙම වෙනකොට දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වළංගු භාවය එහෙමම නැති වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම බලන්න මිහිඳු මහරහතන් වහන්සේ ධර්මදේශන රටාව මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සල්ලාම ලංකාවට වැඩම කරලා දේශනා කළේ චූලහත්ති පදම සූත්‍රයනේ. ඒකෙන් දේශනා කළේ මේ ශාස්ත්‍රඥ වහන්සේ සොයාගත්ත ආකාරය. ශ්‍රද්ධාවට පැමිණිච්ච ආකාරය. ඊට පස්සේ දෙවිවරුන්ට වෙනම දේශනා කරන්න සමචිත්ත පරයාය සූත්‍ර දේශනාව. ඊට පස්සේ පොදු ජනයාට දේශනා කළා. ඊට පස්සේ විමානවත්තු ප්‍රේතවත්තු. ඒ තමයි විශේෂ වශයෙන්ම අර ඇදලා ගන්න. ඊට පස්සේ ප්‍රේතවත්තුන් පෙන්වා දුන්නා අකුසල කර්මයයි අකුසල කර්මයෙන් ඇති වෙන භයානක ප්‍රතිඵල. විමානවත්තුන් පෙන්වා දුන්නා පුණ්‍ය කර්මයයි පුණ්‍ය කර්මෙන් ලැබෙන ප්‍රතිලාභ. එතකොට ඊට පස්සේ උන්වහන්සේ මොකද්ද කළේ? මේ විමානවත්තු ප්‍රේතවත්තු විස්තර කළා. මේ දීර්ඝ සසර පිළිබඳ ඉතා විස්තරාත්මකව විග්‍රහ වෙන සත්‍ය සංයුත්තේ අනුමතග්ග සංයුත්තේ මේවා තමයි දේශනා කළේ. අනුමතග්ග කියන්නේ කෙලවරක් නැති සසරේ පිළිබඳ විස්තර. ඒක බුද්ධ දේශනාව තියෙන. එතකොට ඒක විස්තර කළා. ඊට පස්සේ සත්‍ය සංයුත්තේ ඒකට විසඳුම චතුරාර්ය සත්‍යයි කියලා චතුරාර්ය සත්‍ය විස්තර කළා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ කළේ ටික ටික පංච උපාදාන දුක්ඛාර සත්‍ය අවබෝධ වෙන ආකාරයට ආර්ය සත්‍යයේ අවබෝධය උදව් වෙන ආකාරයේ කඥණීය සූත්‍රේ සත්‍ය විභංග සූත්‍රේ ධම්මචක්ක සූත්‍රේ පේන පින්දුපම සූත්‍රේ මේ වගේ මෙකල කිසිසේත්ම භාවිතයට මේ ධර්ම දේශනාවට ආපු නැති සූත්‍ර එදා මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රාවක ජනයාට දේශනා කළා. ඒ කොතරම් මේ ශ්‍රාවක ජනයා මේකට ඇදිලා ආවද කියන්නේ ඒ වෙද්දිම අන්තපුර කාන්තාව සියලු දෙනාම තීරණය කළා අපි පැවිදිනවා කියලා. ඒ අරිට්ඨමතිය ප්‍රධාන සියලු දෙනා තීරණය කළා අපි පැවිදිනවා කියලා. ඉතින් ඒ කොච්චර සාර්ථකද කියන්නේ මාර්ගඵල ලැබි බිහි වුණා. රහතන් වහන්සේ ලැබි වුණා. ඒ කවුරු බුදුව පැතුවේ නැහැ. එතකොට මේ බුදුව මතන කියලා පාරමී පුරනවා නම් එහෙනම් අපිට හොඳ සීලවන්ත පිරිස දකින්න ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ සීල පාරමී. දාන පාරමී තමා සතු දේවල් අන්නාට දිදීගෙන දකින්න ඕනේ. ඊළඟට මෛත්‍රී පාරමී. ඒ මොකද තියෙනවනේ දානං සීලං මේ තනික්කම්මං නෛෂ්කම්ම දකින්න තියෙන්න ඕනේ. ඊළඟට තියෙන්නේ පඤ්ඤා විරියේන පංචමං. එතකොට ප්‍රඥාව දකින්න තියෙනවා. එතකොට ප්‍රඥාව ගැන තියෙන්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේකින් අහනවා ආලවක කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද? ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සද්ධාන වරහතන් ධම්මං නිබ්බාන පත්‍තිය සුසුතා ලබතේ පඤ්ඤා අප්‍රමත්ව විචක්කනෝ. නිවන අවබෝධ වෙන රහතුන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනා අප්‍රමාදී නුවණින් විමසීමෙන් ප්‍රඥාව ලැබේ. එතකොට මේ එතකොට වෙන ප්‍රඥාව කොහෙද තියෙන්නේ? එතකොට ওই පාරමී කියන එකත් පමණ කීති පුරන්න ඕන නම් ඉතින් ඒක පුරන්න තියෙන කොහොමද? දැන් අපි මේ සිංහලෙන් තෝරන ගල මේකට බැන බැන සිංහලෙන් පිරිතක් කිව්වොත් ඒකටත් බැන බැන මේකට ධර්ම විකෘත කරනවා කියකේ පට්ටපල් බොරු කියලා කොහොමද මේ පාරමී පුරන්නේ? මම ප්‍රසිද්ධිය කිව්වේ කවුරු බුදු වෙන්නේ නැහැ කියලා. මම තහවුරු කර කර කියනවා බුදු වෙන්නේ නැහැ කියලා. ඇයි බුදු වෙන්නේ නැත්තේ? ඒක ප්‍රායෝගික නැහැ. මේක නිකම්ම සංකල්පයක්. එතන යන්න බෑ. එතකොට
දැන් අපි ගත්තොත් දැන් බෝසත් ඔව් ඒක තමයි නේද බෝසත් කියලා කියමු මම පෞද්ගලිකව පිළිගන්නවා මෑත භාගයේ පහළ වෙච්ච එක බෝසත් කෙනෙක් ගැන ඒ තමයි බිහිමරාව අම්බේත්කර් ඉන්දියාවේ පහළ වෙච්ච බිහිමරාව අම්බේත්කර් තමයි බාබා සාහෙබ් කියලා කියන්නේ එයා තමයි මම පිළිගන්නේ මේ මෑත ඉතිහාසයේ පහළ වෙච්ච බෝසතාණන් වහන්සේ මොකද ඉතාම දිලිඳු පවුලක ඉපදිලා ඉතාම කුලහීනයන්ගෙන් බැටක මට මාතංග ජාතකය මතක් වෙනවා එයාගේ චරිත කතාව කියවද්දී අපේ අය මේ රටේ කවුරුත් දන්නේ මේ ආත්මවාදී චින්තනයක සිටිය අන්තවාදී දහස් දරු බ්‍රාහ්මණ දැඩි බ්‍රාහ්මණ මතධාරී ආ මහත්මා ගාන්ධි තමයි දන්නේ නමුත් අම්බේත්කර් බෝසතාණන් වහන්සේ දන්නේ නැහැ එතන අම්බේත්කර් තමයි ඉතා දුකසේ ජීවත් වෙලා ඊට පස්සේ එතුමාගේ පුණ්‍ය බලයේ මහිමෙන් බලවත් බල සම්පන්න උගතෙක් වෙලා ඊට පස්සේ එතුමා මේ ඉන්දියාවේ ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය ධුරය ලබාගෙන ඊට පස්සේ එතුමා බෞද්ධ කුඩියට ධර්ම චක්‍රය ඇතුළත් කරලා රාජ්‍ය ලාංඡනයට අශෝක රාජ්‍ය ලාංඡනය ඇතුළත් කරලා ආගමක් අදහන්නේ නැතුව හිටියා ඊට පස්සේ ක්‍රිස්තියානි ආවිල කිව්වා අපේ කුල ભેදයක් නැහැ අපි ළඟට එන්න බෑ කිව්වා මුස්ලිම් ආවිල කිව්වා අපේ කුල ભેදයක් නැහැ අපි ළඟට එන්න බෑ කිව්වා බෞද්ධය කවුරුත් හිටියේ නැහැ මේක විග්‍රහ කරලා දෙන්න ඒ මියා හීන කුලේනේ හීන කුලේ හන්ද කවුරුත් නැහැ මෙයාට ඇත්ත කියලා දෙන්න මෙයා තනියම විමසල මෙයා තනියම තීරණය කළා මෙයා බුද්ධ ධර්මය හොඳට අධ්‍යයනය කළා අධ්‍යයනය මම යා තීරණය කළා මම බුදුරජාණන් වහන්සේ සරණවා කියලා එතකොට කුසිනගරවල හිටිය චන්ද්‍රමුණි කියලා වයසක ආද කෙනෙක් බුරු මහන්දර කෙනෙක් එයාඳුර හම්බෙලා තමයි ඉස්ලාම් මෙයා බුද්ධ ධර්ම වැළඳගත්තේ ඊට පස්සේම ඔය නාග්පුර වල දීක්ෂා භූමිය කියන තැන ලක්ෂ 5ක ජනකායක් කොමල මහණුණානේ ජනකායක් එක්ක බුද්ධ ධර්ම වැළඳගත්තා විතරක් නෙමෙයි පස්සේ කාලෙදි මේකට අර දේශපාලන යම් යම් ප්‍රශ්න අරබුද ඇවිල්ලා මේ මූලික සංකල්පයට හානි පැමිණුණා නමුත් එතුමාගේ මරණසන්න මොහොතේ එතුමා ලස්සන වචනයක් කිව්වා මම නම් මේ කාලේ භික්ෂුනාංශ නමකින්වත් මරණසන්න මොහොතක කියනවා ඇහිලා නැහැ එයා මොකද්ද කිව්වේ තථාගත ධර්මයේ යම් තැනක ඇද්ද එතන මාගේ උපත වේවා බුදුබ එතකොට මේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනේ මම හිතන්නේ මේ නේපාලෙදි රැස් වෙලා බෝධිසත්ව කියන ටයිටල් එක යාට පූජා කළා ඇත්තෙන්ම සුදුසුයි මම හිතන්නේ මෑත ඉතිහාසයේ ලෝකයේ තුල බෝධිසත්ව කියන සම්මානයෙන් පිදුම් ලැබුවේ එතුමා විතරයි අනිත් ඔක්කොම තම තමන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ ඒක මේ තම තමන් පිළිබඳ ආරෝපණය කරගත්තු එකක් තමයි මම බෝධිසත්ව මම බුදුබව පතනා කියලා එතුමාගේ කටින් එක වචනයක් පිට කළේ නැහැ බුදුබව පතනා කියලා එතකොට සවනස දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉස්සෙල්ලා ගත්තොත් ඔය කියනවනේ 550 ජාතකය ඔහොම පාරමී පුරපු හැටි මෙහෙමයි ඉතින් මම අර සිංහයාගේ ගිහිල්ලා තමයි පූජා කරනවා අන්න ඒ වගේ ඉක්මනට යන්න මෙහෙම කියලා ඔන්න මේ එතකොට මේ ගන්නවා ඊට ඉස්සෙල්ලා මේ බුදුරජාණන් වහන්සේගේ අවසර ගන්නවා මේ ශාසනේ බුදුරෙක් වෙන්න කියලා ඉතින් ඕවැනි දේවල් ගොඩක් තියෙනවා ඉතින් මේක ස්වාමීන් වහන්සේ කියන විදිහට අර එහෙම හිතීමක් නෙමෙයි මේ බුදුබව පතනවා කියන නෙමෙයි මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ආ දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තොත් උන්වහන්සේගේ ජීවිතයේ තුල දැන් උන්වහන්සේ විවරණ ලැබුවානේ අන්න ඒක තමයි විවරණ ලැබුවා නම් කවුරු හරි කෙනෙක් අපි ගත්තොත් ඔබතුමා හරි මම හරි විවරණ ලැබලා නම් මට ආයි පතන්න දෙයක් නැහැනේ ඒක අන්තිම හරියනේ ඒ විවරණ ලබා ගන්න නෑ නෑ සාරා සංකේය කල්පලක්ෂයකට කලින් විවරණ ලැබුවේ සාරා සංකේය කල්පලක්ෂයකට කලින් දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබුවේ ඊට පස්සේ ත්‍රිසං ආත්මන කොච්චර ඉපදිලාද අන්න එතන තමයි ප්‍රශ්නේ මොකක් ආය අහන්නේ ස්වාමීන් වහන්සේ දැන් බුදුබව පතන එක්කෙනාට ආයි නිරේට පව යන්න පුළුවන් නෑ නිරේට ගිහිප කතාවක් එක්ක විස්තර වෙන්නේ නෑ ත්‍රිසංගපාය කියලා තියෙනවා. හැබැයි ඒක තැනක බුද්ධ දේශනාවක් අපිට හම්බෙලා තියෙනවා. මහණෙනි තථාගතයන් වහන්සේ මෙතෙක් පාව මේ ශාසනය තුල මේ නූපදිච්ච ආත්මයක් නැති තරම් කියනවා. ඉතර දීර්ඝ සසරක් කියනවා. මේ ජාතක කතා වලින් විස්තර කළා උන්වහන්සේ ජාතක කතා විග්‍රහ කළේ මේ කර්මානුරූප බලපෑම පෙන්වන්නයි බොහෝ අවස්ථාවල. සසර පුරුදු කර්මානුරූප බලපෑම් ඉව පෙන්නලා මේක කෙරේ කලකිරිලා අප්‍රමාද වීම පිණිසයි ජාතක කතා විස්තර කරන්නේ. එහෙම නැත්නම් කිසිම ජාතකයකින් එහෙම මේකක් නෑ. දැන් අපි ගමු බුදුරජාන් වහන්සේගේ ජීවිතේ මේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ අපේ භාග්‍යතුන් වහන්සේ ජෝතිපාල කියලා තරුණෙක් වෙලා උපන්නානේ. එතකොට ඝටිකාර කියලා කුබ්බල් කරුවෙක් තමයි කාශ්‍යප බුදුරජාන් වහන්සේට උපස්ථාන කළේ. එතකොට මේ ජෝතිපාල බ්‍රාහ්මණයා
ब्राह्मण वंशिक गठीकार कुंभल खारू एक ने लोकास्ट के ने योगा ये मैं गठीकार के यालुआ मैं ज्योतिपाल ये मैं ज्योतिपाल मानवकट केनवा ने मैं यालुआ අපි අපගේ ශාස්ත්‍රඥ වාසේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ බහැදකෙන් දැන් අනේ මට මේ මුඩු මහනු බල්ල වැඩක් නැහැ කියනවා. දැන් මේ කොච්චර කිට්ටුවටම ඇවිල්ලානේ දැන් පාරමී ධර්ම පුරලා පුරලා පුරලා. අනේ මට මේ මුඩු මහනු බල්ල වැඩක් නැහැ කියනවා. දැන් දෙතුන් පාරක් අහනකට ඒක කියනවා. දවසක් කල්පනා කළා දැන් එහෙනම් මම මේකට කොහොමද යා පොළවන්න කියලා නාන්න ගියා. ගංගේ බැලලා නාද්දී ඒ කාලේ කොණ්ඩි වවනවනේ. කොණ්ඩින් ඇල්ලුවා. අල්ල ඇහුවා එනවද නැද්ද භාග්‍යතුන් වහන්සේ බලන්න යන්න. फिर मैं कल्पना कर एकांति में मेक आश्चर्य दिया विस्मयजनक दिया मैं हीन खुली ने कहने मैं कुलवंत मगे खोडिंग एना मेके मुखर विशेष दिया तेना एना मित्र अंकेल गया आकाश बुद्र जाना दुट पमनी पहदुना दंग अरे अतुल तीन हो दुट पमनी पहदुना दी मत मैं अरे मैं विवरण लभु बोसता चरित अभ्यंतरी हदि हदि यानो मेव महायानी के पावच कला मिथ्या दुष्टि वर्त कोमद अपीट तीयन मे भाव अनाट बोधि चित्त के लिए बोधिसत्व बीजे मे अमु बोरु मे अमु बोरु निकाम बोरु ने महाप्राण बोरु एट बोधिसत्व बीजे दलाम बुद्ध देश अने खम विपाक अचिंत्य अपीट एक विग्रह चित्त विषय अचिंत्य බුද්ධ විෂය අචින්තය කියලා මිසක් ඒවා අපිට හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ හිතේ විග්‍රහ කරගන්න කියලා අපිට අනුකම්පාවෙන් උන්වහන්සේ අපිට පෙන්වලා තියෙනවා එහෙම කරන්න එපා කියලා ඒ පස්සේ ගිහිල්ලා එතකොට අර ගටිකාර දැන් එක ගියානේ ගිහලා ජෝතිපාල මානක බොහොම පැහැදුනා පැහැදිලා ගටිකාරගෙන් ආවම මෙච්චර නිර්මල ධර්මයක් දන්න ඔබ ඇයි පැවිදි වුනේ නැත්තේ කියලා අහනවා අනේ මිත්‍රී මං කොහොමද පැවිදි වෙන්නේ මගේ දෙමව්පිය දෙන්නගේ දැස් අන්ධයි ඒ නිසා මං තමයි උන්වහන්සේලාට උපස්ථාන කරගෙන ඉන්නේ ඒ නිසා මට ඒක කරගන්න බෑ කියලා. එතකොට ගටිකාර වෙද්දිත් අනාගාමි ශ්‍රාවකේ. එතකොට ජෝතිපාලේ බුද්ධ ශාසනේ මහාන වෙනවා. ඉතින් මහාන වෙන්නේ පාරමිතා පුරන්න බලාගෙන නෙමෙයි මාර්ගේ වඩන්න බලාගෙනයි. ඉතින් මාර්ගේ වඩන්න බලාගෙන මහාන වෙනකොට කවුරුවත් චෙක් කරන්න නෑ දැන් ඔයාගේ මෙච්චර වැඩිනවා. මොකද දැන් අර ප්‍රශ්න සම්මානේ බුරුම සංකල්පයක් ඇවිල්ලා තියෙනවනේ. බුරුම භාවනාවල සංකල්පයක් ඇවිල්ලා තියෙනවා. දැන් භාවනා කරගෙන 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 යනකොට භාවනා කරගෙන යනකොට එනවා කියලා තියෙනවා දනිමි දනිමි කියන අවස්ථාවක්. එතන තමයි කියනවා සංඛාරූපේකාව. බුදුම දෘෂ්ටි තියෙන මේ ශාසනය සංඛාරූපේකාව ගැන තමයි ඔතන තමයි කියන සංඛාරූපේක්ෂාව. එතෙන් ඒක එතනින් තමයි නවතින්න ඕනේ. එතන නෑ. පාරමී ධර්ම පුරණ බෝධිසත්වය සංඛාරූපේකාවෙන් එහාට යන්නේ නෑ. එහාට යන්නේ. ඒක තමයි මම අහන්නේ දිසවන. ඔව්. දැන් මට ඒක කියුවේ ඒකයි විපස්සනාවේ සංඛාරූපේක්ඛා කියලා කියන්නේ ඔතන කියන්නේ. ඔව් ඔව් විපස්සනාවේ සංඛාරූපේක්ඛාට එලේ දනිමි 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 කියලා මැනේ කරද්දි එතනින් එහාට යන්නේ නෑ කියනවා. මම බුද්ධ දේශන ඔක්කොම කිව්වල බැලුවා මේක හිම එකක් තියෙනවද කියලා බුද්ධ දේශනාවක. බුද්ධ දේශනාවක නෑ. මං ඉතින් මොකද සොයනස ඒකද ඒ අතුවාවකවත් නෑ. ඒක කියලා තියෙන අර අපි කියනවාගේ අර ඉන්ද්‍රියන් ඒ බල බවට පත් කරගෙන සංඛාරූපේක්ඛා ළඟට සංඛාරූපේක්ඛා නවතිනවා. ඉතින් නවතිනවා කියලා කොච්චර විදර්ශනා සංඛාරූපේක්ඛා කියලා තියෙනවා සොයනස. කොච්චර විදර්ශනා හදුවත් යා මාර්ග බල ලබන්නේ නෑලු. ඔව් එතනින් යන්න ඊට පස්සේ ඉබේම යනවා. අරක රෝල් එක යනවා. මෙහෙම එක බුද්ධ දේශනාවක නෑ. ඉතින් අපි සරණ ගිය බුදුරජාන් වහන්සේගේ ධර්මයේනේ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නෑ. එහෙනම් මේ අනික බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන මොහොතේ ආනන්ද චෛත්‍ය ස්ථානගාදී සතර මහපදේශ වදාලා සතර මහපදේශවල පෙන්වා දෙනවා මහණෙනි යම් භික්ෂුවක් වේවා සංඝ පිරිසක් වේවා ව්‍යක්ත විනීත විසරද බහුශ්‍රත ධර්මදර ධර්මදර ධර්මානන්දන් ප්‍රතිපදා යුක්ත කෙනෙක් වේවා මෙයයි ධර්මය මෙයයි විනය මෙයයි ශාස්ත්‍රු ශාසනය කියලා කිව්වොත් ඒක අහන්න ප්‍රතික්ෂේප කරන්නත් එපා පිළිගන්නත් එපා සූත්‍රී බහ බලන්න සූත්‍රී බහන්න පුළුවන්ද කියලා විනීලා සසඳන්න සැසඳෙනවාද කියලා සැසඳෙන්නේ නැත්නම් ඒක අයින් කරන් දීකාන්තින් මේ තථාගත වචනය නොවේ කියලා මම ඒක පිළිගත්තා සතර මහා ප්‍රදේශ පිළි අරගෙන මේ ධර්ම මත බුද්ධ දේශනාත් එක්ක ගල්පා බලනවා බලන්න බෑ ගැලපෙන්නේ නැහැ ඒක අයින් කරනවා එහිම එතකොට අපිට පිළිසරණ කොහෙද තියෙන්නේ බුද්ධ දේශනාවෙමයි බුද්ධ දේශනම ආරක්ෂාව තියෙන එහිම වෙලා දැන් ඒ වගේ සංඛාරූපේක්ෂා තුළ දනිම දනිම මෙනෙහි කර කර ඉඳලා මේක අතෑරපියයි කොච්චර ඉන්නවද මේ මාර්ගයට ආ මට මාර්ගය වෙඩෙන්නේ නැහැ මම මේ පාරමී පිරිල නැහැ මට මම මේ පාරමී පුරාගෙන වෙන ගමනක් යන කෙනෙක් බව
එනිසා මට මේ ශ්‍රාවක යානේ වැඩක් නැහැ කියලා ශ්‍රාවක යානේ ආතාරිනවා කියලා. ඒ යාන කියන කතාව ඒගොල්ලෝ අරගෙන දැන් ඔය ගත්තොත් එීම බෝධිසත්වයන්නේ මේක. මේම කළා මේ අවුලෙන් අවුලට පත් වෙලා තියෙන මාර්ගයහා ප්‍රතිපදාව. ඒක දැන් චානස් මොකද ඒක කියලා තියෙන entertainment ඊට පස්සේ අනිත් එක තියෙන්නේ අර බලගෙන ඊට පස්සේ කියලා තියෙන ඔක සංඛාරෝපේක්ඛා කියන කතාව. සම්පූර්ණ ඒක තමයි. ඒ බුරුමින් ආපු මත ගොඩක් ඒ තියෙන්නේ. බුද්ධ දේශනාවක් නෙමෙයි. එතකොට පාරමී එක දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් ගෞතම බුද්ධ ශාසනයේ විවර ලැබීමත් එක්කම කොයි කොයි හරි අපිට දිගු කාලයක යනහඳ ඉදීම බුදුරජාණන් වහන්සේ මේ එක අවස්ථාවක නම් මට මතකයි සාරිපුත්‍ර මහසී සම්බන්ධ වෙන පාරමී පත්තෝ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් කරන ගුණධර්මයන්ගෙන් පිරුණු කියන එකනේ. ඉතින් එහෙම මිසක් මේ අපිට තියෙන බුදුරජාණන් වහන්සේ සරණ යාම ධර්මයේ සරණ යාම ශ්‍රාවක සංඝයේ සරණ යාම බුදුබව පත්තනෙක් කෙනා වර්තමාන කරන යා සරණ අතාරිනවා. යම් කල්පනා කරන මම බුදු වෙනවා කියලා. ඉතින් මේ වගේ මම බුදු වෙනවා නෙමෙයි අපිට පේනවා සමහර අය ජීවිතය තුළ යන තියෙන නිරේ කතා කරන එකට බුදු වෙනවා කියනවා. සමහර අයගේ ජීවිතය ගතොත් යන තියෙන පෙරේත ලෝකේ. සමහර අයගේ ජීවිතය ගතොත් යන තියෙන අසුර ලෝකේ. ඒක වෙනවත් නේ ස්වාමීනි. දැන් අර ක්‍රියා වෙන්නේ මේක වෙන්නේ. ඔව්. අනිත් එක විවරණ ගත්තත් ස්වාමීනි අංශ කිව්වේ දැන් ඒක යහට මෙහට යන්න පුළුවන්. දැන් මෙහෙමයි. ඒත් එහෙම වෙන්නේ නැහැ. විවරණ ගත්ත කෙනෙකුට ඒක වෙන්නේ නැහැ. ශාසනේ තියෙන කාලේ. මේ ශාසනේ තියෙන කාලේ. මේ ශාසනේ තියෙන කාලේ සහ ශාසනය ගැන විරුද්ධව කතා කරන කාලේ. විවරණ කියන්නේ කුමක්ද ස්වාමීනි? විවරණය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් දෙන මේ අනාගතයේ සම්බන්ධයෙන් අනාවක අන්න හරි අනාගතය සම්බන්ධයෙන් තියෙන අනාවකේ. ඒතකොට ඒ වගේ අනාවකයක් යම්කිසි කෙනෙකුට ලැබිලා තියෙනවා නම් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් මිසක් අපැහැදීමක් ඇති වෙන්න විදියක් නැහැ. අනිත් එක තමයි දැන් අපි ගත්තොත් විවරණ ලැබිච්ච කෙනෙක් මේ කාලේ ඉන්නවා කියලා කොහේ හරි. එතකොට ඒ කෙනා ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි කොහරි ඉන්නවා කියමු. එතකොට එයාට තියෙනෝනේ මේ ධර්මයේ අහුවනම් මනුෂ්‍යයා කිරී අනුකම්පාවක්. මොකද්ද මේ මමත් බුදුවා පතන්න හදන්නේ මේ සත්‍යයන් සසරෙන් ඈතර කරවන්නයි. එහෙනම් දැන් සසරෙන් ඈතර කරනව ධර්මයක් දැන් තියෙනවා. එහෙනම් එයා කළ යුත්තේ සසරෙන් ඈතර කරනව ධර්මයේම කියලා සත්‍යව සසරෙන් ඈතර කරවන්න උනන්දු කිරීමයි. එතනින් එහාට යා කිව්වොත් එම නෑ බුදුවා පතන්න පුළුවන් මමත් බුදුවා පතනවා කියලා. ඒක ඉතින් අර මේ ඒක මේ තමා විසින් තමා පිළිබඳ පනවා ගන්න එකක්. ඒක දෙවි කෙනෙක් බ්‍රහ්මයෙක් කියනවත් නෙමෙයිනි. එතකොට මේ සාමාන්‍යයෙන් දැන් නම් ওই මිත්‍යා දෘෂ්ටික දෙවිවරු එක එක විදිහට පැහැදිලා පච කියනවා බොරු කියනවා හරියට බුදු වෙනවා. එතකොට මේ මිනිසුන්ට ඇහිලා හරියම බොරු කියන බුතේ. මනුස්ස ලෝකෙත් බොරු කිය කියනලා තමයි බුතේ වෙලා එහෙම කරන්නේ. එතකොට මේ හරි මනුස්ස දැන් බුදුවා පතන්නේ සත්‍ය සසරින් ඈතර කරන්න නම් සත්‍යය කරේ පතල මහා කරුණාවකින් නම් එයා කරන උන සත්‍ය මනුස්සයාව ඈතර කරවන්නා වූ ධර්මයේ කීමයි. මොකද මගෙන් එක්ක ඒක උපාසක මහත්මෙක් මට කතා කර කර ඉඳලා කිව්වා දැන් මේ දන්න තරම හැටියට 100කටත් වැඩි දැන් බුදුවා පතනයි ලංකාවේ කියලා. 100ක් නෙමෙයි මං හිතන්නේ විශාල පිරිසක් ඉන්නවා. මම හිතුවා මේක මේ ප්‍රශ්නේ මටත් මේක විසඳන්න බෑ. අපේ රටේ අතීතේ වැඩ හිටියපු බොහෝ හාමුදුරු තායිලන්තෙත් ඒමයි. බොහෝ හාමුදුරුවෝ ඉන්නේ අවුත්තිම බුදුව පතන්නේ මේ ශ්‍රාවකේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ශ්‍රාවකෙක් වෙන කෙනෙක් හොයාගන්නේ නැහැ බේතකට. එහෙම තත්ත්වයක් තියෙන්නේ. එතකොට සංඛාරූපේකා කියන එක ආවේ කොහොමද සයිද? මම බුරුමෙන් ආවේ බුරුමේ කවුරු හරි මහතෙරුන් වහන්සේ නමක් මොකක් හරි කළා. ඒකාන්තික විපස්සනා කියන කෑමේ නෑ නෑ දැන් මෙහෙම දැන් ඔය දැන් බුරුම භාවනා ක්‍රමයට කියන්නේ විපස්සනා කියලානේ. ක්ෂණික විපස්සනා ඒක අර විපස්සනා කියේක සුසුක විපස්සනා කියලා ඒගොල්ලොම ඒකට විග්‍රහයක් කරගෙන ඒගොල්ලොම ටෙක්නික් එකක් හොයාගෙන ඒගොල්ලොම කියාගෙන යන එකක් නේක. ඒතරේ එතකොට ඒගොල්ලන්ගේ ඒකීම සනාථ කරගන්න ඒගොල්ලෝ එක එක අවස්ථාවල සමහර අවස්ථාවල මේ සූත්‍ර කැලි දානවා. සමහර විට දැන් අපි ගත්තත් කෙනෙක් ඔන්න මෙනෙහි කර කර ඉන්නවා ධර්ම කියලා මෙනෙහි කර කර ඉන්නවා. දැන් යාළුවනේ දැන් මුකුත් නොදෙනිය යන්නේ. ඒ නොදෙනියමනේ ඵලයේ කියලා ඒගොල්ලෝ විස්තර කරන බුරුම කට්ටිය. ඊට පස්සේ එයාගෙන් අහනවා එයාගේ මොකුත් ප්‍රාර්ථනාවක් තියෙනවද කියලා. ඉතින් එයා කියනවා එයාලා බුදුවා පැතුවා කියලා කියනවා. ඕන් හිතන එහෙනම් ඒක තමයි වෙලා තියෙන අවතරින් නවතිනවා. මෙහෙම වෙලා දැන් ඒ කියන්නේ බුද්ධ දේශනාව තුළ විග්‍රහ ධර්ම කතාව නෙමෙයි තියෙන්නේ. ධර්ම කතාව කියලා තියෙන දස කතා මොකද්ද? අප්‍රිච්ච කතා, සන්තුට්ඨ කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මේකට තමයි දස කතා කියන්නේ. මේ දස කතා තියෙන්නේ බුද්ධ දේශනාවේ. එතකොට බුද්ධ දේශනාවේ තියෙන කතා ටික නැතුව තමන්ගේ කතා දාන්න ගියොත් ඕ ඔය ප්‍රශ්නය තියෙන්නේ වලක්වන්න බෑ.
ඊට පස්සේ එයාම තීරණය කරන එහෙනම් මම බුදු බව ලැබලා තියෙන කියලා. දැන් මේ වගේ දැන් ඔන්න බලන්න ලංකාවේ සර් අවසර සයනන්ස කෝල් එකක් තියෙනවලු එක දුරකථන මත අපි ඒක අරගෙන ඉමු සයනන්ස සර්. ගුණතිලක මහත්මයා නාවලින් දුරකථන රැඳී ඉන්නවා කියලා තියෙනවා. මට මේ දැනු දෙනවා. ඉතින් මහත්මයා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්ද? ආ අවසරයි මේ සයනන්ස. මහත්මයා ඇහෙන්නේ නැහැ. ආ මේ මම ගුණතිල කියලා නාවලින් මහත්මයෙක්. ඔව් ගුණතිලක මහත්මයා පොඩ්ඩක් තව හඳ පොඩ්ඩක් අඩුයි. ආ ආ ඒක මේ එතකොට මම ආමුදුනේ මම ප්‍රශ්නේ මේ 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 පාරමිතා ගැන මේ පාරමිතා බුදුහාමුදුරන්ට දැන් පාරමිතා සම්පූර්ණ වෙන තාක්කල් බුදුහාමුදුරුවොත් දුෂ්ක්‍රිය කර කර හිටියා. බුදුහාමුදුරන්ට අවසානයේ පාරමිතා සම්පූර්ණ වුණාට පස්සේ තමයි ආර්යසත්‍යංග මාර්ගය මතු වුණේ. ඔව්. එදා ඉඳන් බුදුහාමුදුරුවෝ පාරම් ගත්තා පාරමිතා පිළිම නතර වුණා. ආර්යසත්‍යංග මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තා. පටන් ගෙන අන්තිමේ පොඩි මුල්ට වැඩි අන්තිමේ මේ පුදුව ලබා ගත්තා. හරි. අද ඒ උනේ ආර්යසත්‍යංග මාර්ගයට ආවට පස්සේ. හරි. ඒ වාර පාරමිතා සම්පූර්ණ වෙන තාක්කල් දුෂ්ක්‍රිය කර කර හිටියා මේ අතරමං වීමක් කියලා තිබුණා ඒ ටික ලව. පාරමිතා සම්පූර්ණ වුණ හැටිය ආර්යසත්‍යංග මාර්ගය බව පේන්න පටන් ගත්තා. පේන්න පටන් ඉතින් එතන ඉන විකට ආර්යසත්‍යංග මාර්ගය සම්පූර්ණ කරගෙන ඔසම බෝධි මුලේදී සම්පූර්ණත්වයට පත් වුණා. ඔව්. එහෙම නේද අමම? ඒක එහෙම නෙවෙයි. ඒ කියන්නේ බුද්ධ දේශනාව බලන්න ඕන එකට අරිය පරිසින සූත්‍රය මහා සත්‍යක සූත්‍රය මේ සූත්‍ර දේශනාවල තියෙන උන්වහන්සේගේ අත්දැකීම උන්වහන්සේගේ කිසිම දේශනාවක එහෙම උන්වහන්සේ ප්‍රකාශ කරලා නැහැ මහණෙනි මට පාරමී ධර්ම සම්පූර්ණ වෙනතුරු මම දුක් විඳා ඊට පස්සේ මම ආර්ය ශ්‍රාවක මාර්ගය හොයාගත්ත කියලා බුද්ධ දේශනාවක් නැහැ ඒක අපේ විග්‍රහය ඒ බුරුමේ මේකේ තියෙනවානේ සෝයනාචේ කියන අවබෝධයක් තියෙන්න ඕනේ කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. දැන් අපි ගත්තොත් දැන් ඔන්න අපි තවදුරටත් මේක විස්තර කරගමු. ඔන්න දැන් බුදුරජාන් වහන්සේගේ අත්දැකීම ලැබුව ආකාරය ගැන දැන් අපිට වාදයක් නැහැනේ බුදු කෙනෙක් පාරමී පුරන්න ඕනේ කියන කාරණේට වාදයක් නැහැ. ඒ කියන්නේ බුදු කෙනෙක් පාරමී පිරිය යුතුයි. මම කියන්නේ ශ්‍රාවකයන්ට නෙමෙයි දැන් අපි අර්බුදින් තියෙන ශ්‍රාවකයන්ගෙනේ. ශ්‍රාවකය බුදු වෙන්න කල්පනා කිරීමනේ. බුදු කෙනෙකුට පාරමී පිරීම පිළිබඳ කිසි වාදයක් නැහැ. ඒ බුද්ධත්වයේ පිණිස පාරමී පුරාගෙන ආපු ගමනක් පැහැදිලිවම ජාතක කතාවල තියෙනවා. හැබැයි ඒ ජාතක කතාවල තියෙන ඒකයි සූත්‍ර දේශනාවල තියෙන කරුණියක් ගත්තාම ඒකකට ගැළපෙනවා. ගැළපෙන සූත්‍ර යම් යම් සංසිද්ධි මුල් කරගෙන තමයි උන්වහන්සේ පරණ විස්තරයක් මේ පෙර ජීවිත කතාවක් උන්වහන්සේ දේශනා කරන්නේ. එතකොට බුදුරජාන් වහන්සේගේ ජීවිතය පිළිබඳ හොඳම විග්‍රහය බලා ගන්න. මහා පුරුෂ ලක්ෂණ 32 ඇති වෙලා තියෙන්නේ. උන්වහන්සේ සසරේ පුරුණද පුණ්‍ය ධර්මයන්ගේ විපාක හැටියට. ඒක ලක්ෂණ සූත්‍රයේ තියෙනවා. ඕන්න මජ්ක්‍ධිම නිකාය. දීඝ නිකාය ලක්ෂණ සූත්‍රයේ ලක්ෂණ සූත්‍රය. එතකොට අපිට පැහැදිලිව අපිට පේනවා බුදු කෙනෙකුට පාරමී පුරන්න ඕනේ. නමුත් බුද්ධ වචනයක් හම්බෙලා නැහැ අපිට. ආර්ය පරිශන සූත්‍රය ඕන කෙනෙක් කියවල බලන්න. ඒ මජ්ක්‍ධිමනිකාය සූත්‍ර දේශනා තියෙනවා බුදු දේශනා සම්පූර්ණ උන්වහන්සේ මේක කිං කුසල ගවේෂකකින් සත්‍ය ගවේෂක කෙනෙක් කියලා හොයාගෙන ගිහපු ආකාරය තියෙනවා ඊරවසි පෙන්වා දෙන උන්වහන්සේ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ හොයාගත්තු විදිය ආර්ය ශ්‍රාංගික මාර්ගය අවබෝධ කරගත්තා කියලා තියෙන මිසක් මම මේ පාරමී සම්පූර්ණ වෙනකන් දුක් විඳ කියන කතාව නැහැ හැබැයි උන්වහන්සේ දේශනා කළා උන්වහන්සේට ඊට පස්සේ උන්වහන්සේට ඇතුණන සිටිවිල කිච්චේන මේ අධිගතං අලන්දානි ප්‍රකාශිතුං රාග රත්තාන දිස්සන්ති තමොක්ඛං දින ආවටං කියලා මම මේ දුකසේ මේ ධර්මය අවබෝධ කළේ මේක කියලා වැඩක් නැහැ රාගයෙන් රාගයට ඇලී වාසය කරන අවිද්‍යාව අඳුරේ වාසය කරන මිනිස්සු මේක අවබෝධ කරගන්නේ නැහැ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා උන්වහන්සේට අදහසක් ඇති වුණා මේ අදහස දැකලානේ උන්වහන්සේට සහම්පති බ්‍රහ්මයාවිලා ආරාධනා කරන්නේ දේශනා මේ ධර්මයේ දේශනා කරන්න කියලා ඊට පස්සේ කියනවනේ මේ ධර්මයේ දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ අල්ප රජක්ෂය ඒ කියන්නේ කෙල්ලස් හඩුවේ මේ ලෝකේ ඉන්නවා ඒගොල්ලෝ මේක අවබෝධ කරනවා කියලා. දැන් අපි ගමු දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ වෙලා තියෙන්නේ මේකයි. මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකය පටලෝගෙන මේ ඉන්නේ. සාස්තුරන් වහන්සේ ශ්‍රාවකය පටලෝගෙන. දැන් අර මහත්යාගේ අදහස තියෙන්නේ බුදුරජාණන් වහන්සේට එහෙම වුණා නම් අපිටත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ පාරමී ධර්ම සම්පූර්ණ වෙච්ච දවසටයි. මේ ශාස්ත්‍රවරුයි ශ්‍රාවකේ පැටලිලා දැන් අපි ගමු මහත්මයා තවත් එකක බුදුවරෙක් නම් කියන එක වෙන්නත් පුළුවන් නේ සයනස ඒක නෑ නෑ මෙහෙම දැන් ওই කතාව තුළ යන්නේ ඊට පස්සේ එතනට නේද ඔය එතනට දැන් අපි ඊළඟට බලමු ඔන්න දැන් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ඔන්න බුද්ධත්වයට පත් වුණා උන්වහන්සේ ඒ උන්වහන්සේට ධර්ම දේශනා කිරීමේදී උකට ලැබුණා ඊට පස්සේ සාම්පති බ්‍රහ්මරාජයා ආරාධනා කළා
ඊට පස්සේ උන්වහන්සේ බ්‍රහ්මරාජ ආරාධනා කළා කියනවා භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාවෙන් කළ ප්‍රාසාදයට නැගී මේ දුක් විඳින ජනයා දෙස බලනසේක්වා කියලා. ඉතින් උන්වහන්සේ බුදු වැසින් බැලුවා. මම අර බුදු වැස කියලා කිව්වා උන්වහන්සේට පහළ තියෙන ඥාන දෙක. ඒ කියන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත් ඥානයත් ආශයනුස ඥානයත්. මේ ඥාන දෙක උන්වහන්සේ බැලුවා බුදු වැසින්. බලද්දී උන්වහන්සේට පෙවුණා මේ ලෝකය නෙළුම් මිලක් වගේ. මේ නෙළුම් මිලේ මෝරපු නැති නෙළුම් තියෙනවා. මෝරපු නෙළුම් තියෙනවා, පොහොට්ට තියෙනවා, මෝරපු පිපිච්ච තියෙනවා. පින්න ඊට පස්සේ උන්වහන්සේ තේරුම් ගත්තා මේක. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා කාටද මම මේ ධර්මයේ දේශනා කරන්නේ? උන්වහන්සේ එකපාරට කල්පනා කරලා හරිය ප්‍රඥාවන්ත කෙනෙක් හිටියා ආලාර කාලම. බැලින්න ගෑ සතියට කලින් මැරිලා. ඊට පස්සේ ඊළඟට හම්බ වෙන ප්‍රඥාවන්ත කෙනා උද්දකරාම පුත්‍ර. එයාත් ඊයේ රෑ මැරිලා. ඊට පස්සේ කල්පනා කළා දැන් එන මේ පස්වග භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න යන්න ඕනේ කියලා. හරි ලස්සනයි මේ සිද්ධි. මේව දැනගන්න ඕනේ අපි. ඒ කියන්නේ පස්වග භික්ෂුන් වහන්සේලා සොයාගෙන බර්ණැසට වඩිනකොට ඒ පස්වග භික්ෂුන් වහන්සේලා ලෑස්ති වුණේ නැහැ උන්වහන්සේ පිළිගන්න. ඉතින් උන්වහන්සේට තිබුණානේ කෙලිම රැස් කළ කියන්නේ ඔබ වහන්සේලාගේ පාරමී සම්පූර්ණයි සූදානම් වෙන්න දැන්. එහෙම එකක් නැහැ. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මං හරි ලස්සන වචන අමත මදිගතම් බික්කවේ මහණෙනි මට අමෘතේ මම සාක්ෂාත් කළා. ඊළඟට කියනවා සෝතම් බික්කවේ ඕදහත ධම්මං මේ දේශිසයි මහණෙනි සවන් යොමන්න ධර්මයේ කියන්නම් මං. එතකොට ඒ එකෙල්ලේ මේ පස්සක භික්ෂුන් වහන්සේලා සූදානම් වුණේ නැහැ ඒකට. ඊරෝසි බුදුරජාණන් වහන්සේ එහෙනම් උන්වහන්සේ ගැන වහණෙනි මම බුදු වෙසින් බලද්දි පේනවා මේ පස්තම පාරමී බුදු කෙනෙක්ගෙන් ලබන්න මේ පෙරම්පුරාගෙන ඇවිල්ලින් දැන් හරි දැන් ලිස් වෙන කියලා එහෙම කතාවක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම මෙහෙම ධර්මයේ අවබෝධ කළා කියලා මෙතෙක් කල් මම ඔබට මෙවැනි ප්‍රකාශයක් කරලා තියෙනවද? එහෙම ප්‍රකාශයක් කළා නැහැ කියනවා. මහණෙනි මම මේ දැන් කියන්නේ එක කියන අමෘති සාක්ෂාත් කරලා සමත් දෙන්න කියනවා. එතකොට තමයි අර පස්සක භික්ෂුන් වහන්සේලාට අදහසක් ආවේ. එහෙනම් මේ මුන්වහන්සේ මේ කියන සාක්ෂාත් කිරීමක් වෙලාද? එතකොට උන්වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ බාහිර පෙනුමක් මොකුත් තිබුණේ නැහැ. එතකොට ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? දේමේ භික්කවේ අන්ත පබ්බජිතින්න සේවිතබ්බා. මහණෙනි අන්ත දෙකක් තියෙනවා. කාමසිකල්ලිකාන් යෝගයයි අර්ථකිලමතාන් යෝගයයි පැවිද්දෙක් විසින් සේවනය නොකළ යුතුයි. ඊට පස්සේ ඒ අන්ත දෙක විස්තර කළා. විස්තර කළ උන්වහන්සේ දේශනා කරනවා ඒටි භික්කවේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තථාගතයන් අභිසම්බුද්ධා කියලා. මේ මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ අවබෝධ කළා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරනවා. චක්කු කරණී, ඥාන කරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්තති කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අද්භූත වර්ණනාවක් කරනවා. චක්කු කරණී නුවණැස ඇති කරලා දෙනවා. ඥාන කරණී නුවණ ඇති කරලා දෙනවා. උපසමාය මේ පංච නීවරණ සංසිඳුවලා කෙලෙස් සංසිඳුවලා දෙනවා. අභිඥාය විශිෂ්ට ඥාන උපද්දවලා දෙනවා. සම්බෝධාය චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙනවා. නිබ්බානාය නිවන අවබෝධ මේ සංවත්තති නිවන අවබෝධ කිරීම පිණිස පවතිනවා. ඉතින් මේක කොච්චර සත්‍යයක්ද කියන්නේ අර දැන් මේ විදිහට විග්‍රහ කරගෙන ඊට පස්සේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරනවා. චතුරාර්ය සත්‍යයේ අර්ථ වශයෙන් වැටෙනවා මේ කොණ්ඩඤ්ඤන් වහන්සේට. මොකද්ද වැටෙන්නේ? යංකින්ච සමුදය ධම්ම සම්බන්තා නිරෝධ ධම්ම. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යමක් ඇද්ද ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ ඵල නිරුද්ධ වෙයි කියන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක දැකලා උන්වහන්සේ වදාළනේ අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤෝ ඔබ අවබෝධ කළා කොණ්ඩඤ්ඤෝ ඔබ අවබෝධ කළා කියලා. එතකොට අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ අදහස ඉෂ්ට වුණා. ඊට පස්සේ දැන් ඔන්න ඊට පස්සේ අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනා කළා. ඊට පස්සේ රහතන් වහන්සේලා 69 බිහි කළාට පස්සේ දේශනා කරන මහණෙනි මේ මුල්මැදාග පිරිසිදු අර්ථ සහිත ව්‍යංජන සහිත පැහැදිලි පිරිපුන් ධර්මය කියාගෙන යන්න. පාරමී කතාවක් නැහැ. ඒ වෙනකට අහලා තියෙන මොකද්ද? චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය විතර. ඕක කියාගෙන යන්න. මේක අවබෝධ කරන අය 15. එහෙමයි තියෙන්නේ. ඔතනට චෝනන්ස පොඩි එකක් එකතු කරොත් චෝනන්ස දැන් මේ මම දැක්කා මේ මම සටහනක් කියෝ හිටියා. ඒකේ කියලා තියෙනවා මේ අපි විද්‍යාඥයන් ඉන්නවානේ. ඉතින් විද්‍යාඥයන් දැන් එදා කියපු එක අද වෙනකොට වෙනස් වෙලා. හෙට වෙනකොට දැන් ඒක තැනක මම දැක දුස්සර කෙනෙකුත් කියලා තියෙනවා කියලා මේ දැන් මම කියන්න යනවා. ඔයගොල්ලෝ දේශනය දෙනවා. මේ දේශනෙන් තව අවුරුදු 10ක් යනකොට මොන කොටසද එළියට යන්නේ කියලා මමත් දන්නේ නැහැ. මේකේ වෙනසක් තියෙනවා කියලා. ඉතින් මේකේ විස්තරයක් දීලා තිනවා. බුද්ධ ධර්මය එහෙම නෙමෙයි. එදත් ඒක සදාකාලීන අකාලිකයි. හේතු වන්නේ පංච නීවරණයන්ට මේගොල්ලෝ යට අහුවෙලා කියලා. අහුවෙලා තිනවා කියලා. ඒ කියන්නේ
අපි ගත්තොත් එහෙම කාමච්ඡන්ද ව්‍යාපාද අනිත් එක තමයි පංච නිවරණයන් යටපත් කළා හිටියත් ඔව් ඒත් අහු වෙනවා ඒක තමයි මං හිතන්නේ එන්න ආවේ ස්වාමීන් වහන්සේ දැන් එතකොට දැන් මේ අය කියන්නේ සිත පිහිටුවාගෙන පංච නිවරණයන් නැති අවස්ථාවක ඒ කියන්නේ ඒ කෙනෙකුට තමයි කියන්න පුළුවන් කියලා තැනත්ෙකුට තමයි කියන්න පුළුවන් කියලා මේක මෙහෙමමයි කියලා කියන්න පුළුවන් හැබැයි සමහර අය කියනවා ඥාන මට්ටමකට ගිය කෙනෙකුට මේක කියන්න පුළුවන් කියලා හැබැයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඥාන මට්ටමකට ගිය කෙනෙකුට මේක තනිකරම යටපත් වෙලා නැහැ ඒක හන්ද ඒක නෑ නෑ ඒක බුදුරජාණන් වහන්සේට බුදු කෙනෙකුට පුළුවන් ඒක විස්තර කරන්න ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්ම විස්තර කරන්න තමයි දැන් ශ්‍රාවකයෝ කරන්නේ ඔක්කොම ශ්‍රාවකයෝ කරන්නේ බුදුරජුන්ගේ අහලානේ කරන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහලානේ ධර්මයේ අහපු අය ඔක්කොම අනික හැමතැනම මේ දේශනා කරන දැන් බලන්න බුද්ධ දේශන හැමතැනම මේ දේශනා කරන කොහොමද මහණෙනි හොඳට අහගන්න දේශනා කරන්නම් කියලා තමයි උන්වහන්සේ හැමතැනම දේශනා කරන්නේ හැමතැනම මහණෙනි මේක අහගන්න කියා දෙන්නම් කියලා. ඒතර ශ්‍රාවකයෝ මොකද්ද කරන්නේ හොඳ ලස්සන සූත්‍රය දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ තියෙනවා සඳහන් වෙලා මේ එක්තරා අවස්ථාවක එක රහතන් වහන්සේ තමයි රහතන් වහන්සේ තමයි උත්තර. ඒ රහතන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා. ඒ ධර්ම දේශනාවේ විස්තර වෙන්නේ මේ අනිත්‍යදී අනිත්‍ය වෙන්න එපා කියලා ලෝකෙ කාටවත් ලබන්න බෑ. දුකදී දුක් වෙන්න එපා කියලා ලබන්න බෑ. ඊළඟට ක්ෂය වෙනදී ක්ෂය වෙන්න එපා කියලා ලබන්න බෑ. දිරනදී දිරන්න එපා කියලා ලබන්න බෑ. මැරෙනදී මැරෙන්න එපා කියලා ලබන්න බෑ. කර්ම විපාක දෙන්න එපා කියලා ලබන්න බෑ. මේ විදිහට භික්ෂුන් වහන්සේලා විශ්වර කරගෙන ගියා. සක්‍රදේවේන්ද්‍රය මේ මුන්නහසී ළඟට පැමිණියා. උත්තර රහතන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා අහනවා ස්වාමීනි උත්තරයන් වහන්සේ දැන් ඔබ වහන්සේ ওই ධර්මයේ දේශනා කළේ ඔබ වහන්සේ අවබෝධ කරපු එකක්ද? ඔබ වහන්සේගේ අවබෝධයක්ද? නැත්නම් වෙන එකක්ද කියලා අහනවා. දැන් මේ කල්වගෙන කෙලිම කියන්නේ මම අවබෝධ කළා මේ කියන්නේ කියලා. උභාසිකේ අවබෝධයෙන්ද වෙන එකක්ද කියලා ඉතින් කියනවා මහරජ ලෝකේ සුභාසිත යමක් ඇද්ද ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේගේය දැක්කද අවබෝධ කරපු කෙනාගේ ලක්ෂණේ ලෝකේ සුභාසිත වූ යමක් ඇද්ද ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේගේය ඊරවස කියන මහණෙනි මේක යමක් ඇද්ද උදාහරණයක් කියන සක්‍රදේවේන්ද්‍රය මේ යම් කිසි තැනක තියෙන දහන්නේ පර්වතයක් සොයනස් පොඩ්ඩක් අවසර සොයන තවත් දුරකටන මතුවත් ඉල ඒක ගන්න අවසරද සොයනස් අයිනං ආයක තාල මේක පාඩුවක් වෙයි හැමද බලමු එක තාල මීරකන ඔව් රාජගිරේන් දුරකටන මතුවත් තියෙනවා කියලා මම හරි දන්නවා කතා කරන්න කතා හලෝ ඔව් කතා කරන්න මහත්මයාගේ නම කියලා ප්‍රශ්න මම උපුල් රාජගිරේන් ඔව් උපුල් මහත්මයා නම බුද්දාය නම බුද්දාය ස්වාමීන් වහන්සේගෙන් මම ප්‍රශ්නයක් තියෙනවා අහන්න ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේට වෙලාව කොහොමද කියලා නම් දන්නේ නැහැ මදුපිණ්ඩික සූත්‍රය ස්වාමීන් වහන්සේ මම කියවලා තියෙනවා ඒක තේරුම් ගන්න නම් හරිම අපහසුයි මදුපිණ්ඩික සූත්‍රය එන කොහොමද ස්වාමීන් වහන්සේ ඒක අපිට තේරුම් ගන්න සරලව තේරුම් ගන්න නිසා ඒක අවබෝධ කරගන්න ඒ කියන්නේ අවබෝධ කරගන්න කියන්නේ කොහොමද ඒක සරලව පැහැදිලි කර එතන තියෙනවා ඒකේ කියලා තියෙනවා රාගානුසයාගේ පටිඝානුසයන්ගේ දිත්තානුසයන්ගේ පිටිගි සංගේ මහ මනානුසයන්ගේ බව ඒ ටික ස්වාමීන් වහන්සේ තේරෙන්නේ නැහැ. ඔව්. ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි කර දෙන්න පුළුවන්ද? හරි. දෙම්පින් මන්ද. අපි දැන් මේක කියාගෙන ඉමු ඉස්සෙල්ලා. එතකොට මේ උත්තර කියන රහතන් වහන්සේ විස්තර කරනවා මේ සක්‍රදේවේන්ද්‍රය දහන්නේ පර්වතයක් තියෙනවා. මේ දහන්නේ පර්වතෙන් කෙනෙක් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයට මලු, පැසි, භාජන අරගෙන ගිහලා අරගෙන එනවා. එතකොට මිනිස් වහනවා කොහෙන්ද ඔබ මේව අරන් එන්නේ? ආන් අතන දහන්නේ පර්වතයක් තියෙනවා දහන්නේ කන්දක්. අපි ඒකෙන් තමයි මේව අරන් එන්නේ කියලා. කියනවා මහරජා ඒ වගේ කියනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මයේ අපි ශ්‍රාවකයෝ කරන්නේ ඒ ධර්මයෙන් කොටස් සුපුට උපුට කතා කිරීම පමණයි කියන්නේ. දැන් ශ්‍රාවකයෝ ධර්මයෙන් කොටස් උපුට පටන් ගන්න ශ්‍රාවකයෝ උපුට දක්වන්නේ නැත්නම් මොකද තමන්ගේ දෘෂ්ටියට මේක විරුද්ධයි. ඇයි තමන් එක බුදු බවතන මේක කියන්නේ? ඒක තමයි වෙන එකක් පතන. එතන මේක කියන්නේ තමන්ට සපෝට් එකක් කෙන විදිහට කියනවා. එතන සෝවනස් දැන් කියමු කෙනෙක් ඉන්නවා කියලා දැනත් එක්ක සෝවන් ඵලයට පැමිණි කෙනෙක්. එතකොට එතන නීවරණයන්ගෙන් යම් කිසි විදිහකට ඇවිල්ලා තියෙනවා. ඒක මෙහෙමයි. ඒක අපිට විග්‍රහ කරගන්න බෑවි. දැන් සෝතාපන්න ඵලයේගෙන බුදුරජාණන් වහන්සේගේ විග්‍රහ කීප විග්‍රහයක් අපිට හම්බ වෙලා තියෙනවා.
මේ සමහර දේශනාවල තියෙන්නේ මහණෙනි මේ ධ්‍යාන වඩන්න ධ්‍යාන වැඩිම තුල ඔබට මේ පළ අත්පත් කරගන්න පුළුවන් කියලා සෝවාන් සකදාගාමි අනාගාමි අර තියෙන පළ හතර විස්තර කරනවා. ඉතින් මේ පළ හතර විස්තර කරන සමාධියක් තුලින් කරගන්න ඕනේ කියලා. අර සමහර දේශනාවල තියෙනවා මෙහෙම එයාට ඉන්ද්‍රිය ධර්ම පීඨනවා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම පීඨනවා. ඒකේ තියෙන්නේ මත් සෝතාපන්නෙච්ච ගැන තියෙන සීලේසු පරිපූර්ණකාරී වෝති. සෝතාපන්න වෙච්ච එකනා සීලයේ පිළිබඳ හොඳ පූර්ණත්වයෙන් පූර්ණත්වයට පත් වෙලා තිනවා. සමාධිස්මි මත්තසෝකාරී යෝති. සමාධිය පමනට කරයි. පඤ්ඤාය මත්තසෝකාරී යෝති. ප්‍රඥා පමනට කරයි. කියන්නේ එයා තුළ සමහර කෙනෙකුට තියෙන්න පුළුවන් ඊට අඩුපාඩුවක්. නමුත් ඒක එයා බැලන්ස් කර ගන්නවා. දැන් ඒ වගේ එක සිද්ධියක් තියෙනවා. මේ පුරාණ සිද්ධාත්ත සිද්ධි ගැන තියෙනවා. එක්කෙනෙක් හිටියා ඒකෙනා සකදාගාමි. අනිත් එක්කෙනත් සකදාගාමි. එතකොට ඒකෙත් සඳහන් වෙනවා එක්කෙනෙකුගේ සීලී පොඩි දුර්වලකමක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ එයා චෝදනා කරනවා මේ සකදාගාමි කියලා භාග්‍යතුන් වහන්සේ කිව්වා. නමුත් එයා මත් පැඹිව්වා කියලා අර ඒක මේ කාන්තාව චෝදනා කරනවා ආනන්ද හැමතිස්සෙක කියනවා. එතකොට අනිත් එක්කෙනාගෙන කියනවා මගේ මේ පියායමනේ බ්‍රහ්මචාරී වේටි එයාට සකදාගාමි කිව්වා කොහොමද එකම විදිහට වෙන්නේ කියලා. එතකොට මේකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ආනන්දය ඔහුගේ ඒ සීලේ පැත්තේ ඒ පැත්ත සම්පූර්ණව තිබුණා නම් ඔහුගේ දෙන කට තෝයන්න බෑ කියනවා. ඔහු අනිත් කෙනාගේ ප්‍රඥා පැත්ත සම්පූර්ණව තිබුණා නම් ඒක විතර හොයන්න බෑ කියනවා. ඒතකොට එක පැත්ත එක්කෙනෙක් සීලෙන් පොඩ්ඩක් දුරවිලා ප්‍රඥාවෙන් හිටියා වැඩි විලා. අනිත් එක්කෙනා සීලේ සම්පූර්ණව තිබුණා ප්‍රඥාවෙන් අඩු විලා හිටියා. ඉතින් මේ වගේ ඒක පුද්ගල මේ මතිතාවය මත තියෙන්නේ. අනික ඒක විග්‍රහ කරගන්න පුළුවන් තථාගතෝවා තථාගත මාදිසෝවා කියලා තියෙනවා. එක්කෝ මේ මාර්ගඵල ලැබුවේ ආයගෙන විග්‍රහ කරන්න පුළුවන් තථාගතයන් වහන්සේට හෝ තථාගතයන් වහන්සේ වෙන්නේ කෙනෙකුට. තථාගතයන් වහන්සේ වෙන්නේ කෙනෙක් කවුද? තථාගත කෙනෙක්මයි. ශ්‍රාවක කාටවත් මේක කරන්න බෑ. ඒතර අපි නිහතමානී වෙන්න ඕනේ. ඒතර අකාලික වෙන්න නම් එහෙම තථාගතයන් වහන්සේ කෙනෙක් අන්න මහත්තයා මම කියලා හිටින එකයි. දැන් ඔන්න දැන් අපි ගත්තොත් කෙනෙකුට මේ අපි ගත්තොත් ඔන්න දැන් අපි ඉන්දියාව ගත්තොත් ඉන්දියාව හරියට මට මොන ගැල තියෙනවා සමාධිය වෙච්ච සාධුවරු මිත්‍යා දෘෂ්ටිකයි. ඒතර සමාධිය තුලින් මෙයා දෘෂ්ටි පූර්ණත්වයටපත් වෙලා නැහැ. එතකොට නමුත් අවබෝධ වුණා කියන මතේ ඉන්න අය හම්බෙලා තියෙනවා. ඒ නෑ. අනික තමයි දැන් අපි සයන්ටිස්ට්ලා ගත්තොත් ඒගොල්ලෝ තුල තියෙන පුළුවන් මිත්‍යා සමාධිය. ඔව් දැන් ඒගොල්ලෝ කියන්නේත් ඒකනේ අයින්ස්ටයින් ඉඳන් කොහොමද දැන් ක්වොන්ටම් ෆිසික්ස් වලට ඒ ආවිල තියෙන ඒගොල්ලෝ මිත්‍යා සමාධිය. නමුත් මේ හැම එකක්ම අවිද්‍යාව. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඔක්කොම තියෙන්නේ. විද්‍යාව මූල් කරගත් එකක් නෙමෙයි. එතකොට දැන් අපිට මේ මාත්‍රිකාවේ වැදගත් කොටස අපිට අමතක වෙන්න කලින් කියා ගන්න ඕනේ. මොකද දැන් අපි කියවන්නේ මේ බුදුරජාන් වහන්සේ පහළ මේ ධර්ම දේශනා කරන්න ගියා කියන්නේ. රහතන් වහන්සේලා 69ට දේශනා කළේ කොහොමද? දේශේත බික්කෝයි ධම්මං. ආදි කල්යනා මජ්ජේ කල්යනා පරිවසන කල්යනා සාත්ත සබ්බෙන්ජනං කේවලම් පරිපූර්ණම් පරිසුද්ධං බ්‍රහ්මචර්යම් පකාසේත. මහණෙනි මුල මෙදාග පිරිසිදු අර්ථ සහිත පැහැදිලි වචන නියුක්ත පිරිපුන් නිවන් මඟ කියන්න. එතකොට පිරිපුන් නිවන් මඟ කවුද දේශනා කළේ? බුදුරජාණන් වහන්සේනේ. එහෙනම් අපි පිරිපුන් නිවන් මඟ කියන කියලා නම් බුදුරජාණන් දේශනා කරන අපේ මේ මයිල කියලා හරියන්නේ නැහැ ඒකට. අපි මේ පිරිපුන් නිවන් මඟ කියන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ දේ. එහෙනම් අපි ශ්‍රාවකේ බවට පත් වෙන්නේ බුදුරජාණන් ශරණ යෑමෙන්. ශ්‍රාවකේ බවට පත් දැන් වෙන්නේ ශ්‍රාවකේ බවට පත් වෙලා ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳ යා ඉස්සෙල්ලා විග්‍රහ හදා ගන්නවා තමන්ගේ දෘෂ්ටියට ගැලපෙන්නේ. බුදුරජාණන් වහන්සේට කේන්දරත් හදන්නේ මේ මිනිස්සු. ඒ දෘෂ්ටියට ගැලපෙන්න හදා ගන්නවා. හදාගෙන ඉවරලා ඊට පස්සේ කොහොමද කරන්නේ? ඒක තමයි කියන්නේ. ඒතර බුදුජන් වහන්සේ වදාළ එක කියන්නේ කවුරුවත්. දැන් සෝයනස් මම හිතන්නේ කාලෙත් එකයි තියෙන්නේ අපිට. හැබැයි අර මහත්මගේ ප්‍රශ්නෙට ඉස්සෙල්ලා පෙර පොඩි තවත් එකක් මේකක් තියෙනවා සෝයනස්. ආ මදුපිණ්ඩික සූත්‍රයේ දැන් අපි ගත්තේ මදුපිණ්ඩික සූත්‍රයේ අපි වෙනම කතා කරන්න වටින එකක්. මදුපිණ්ඩික සූත්‍රයේ තියෙනවා හරි ලස්සන එකක්. ඒ තමයි අර ඒක තියෙනවා මේ චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්ක විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදන මේ ටික ගිහිල්ලා ওই ටික ගිහිල්ලා එතන අර ලස්සන වචන විස්තරයක් උන්වහන්සේගේ තියෙන අපිට කාලිමදිගේ දේශ මේ ඒක විස්තර කරලා අපිට එන සැරේ ගන්න පුළුවන් මේ ඒකයි ඊළඟට ඒකේ ඔය අනුසය ගැන සප්ත අනුසය සප්ත අනුසය ඔව් අනුසය කියලා කියන්නේ මේ දැන් අපි ගත්තොත් එimhe මේ අනුසය මේ අපිට හොයාගන්න බැනම් සම්ගංගර ගුරුසු උදාහරණයක් කිව්වොත් පොඩි දරුවෙක් මේ පොඩි දරුවගේ දත් කොහෙද කියලා ඇහුවොත් දත් තියෙන තැනක් නැහැ.
චූටිලම කටින්ගල් එක දතක්වත් නැහැ. හැබැයි දතා ඒ පොඩි දරුවාගේ නියම කාලේ එනකොට දත් එනවා. ඒ දත් කොහෙද තිබ්බේ කියලා අපිට කියන්න බෑනේ. දැන් අපි පූචි ගන්න අපිට රැවුල නැහැ. නියම කාලේකට අපිට රැවුල එනවා. කෙස් එනවා කොහෙද තිබ්බේ කෙස්? අනුසේ මේ වගේ එකක්. මේ අනුසේ පින්නන්න තමයි මම මේ කිව්වේ. ඒක එන්නේ කොහොමද? ඒ දැන් අනුසේ දැන් මේ දැන් දැන් චූටි ළමයිකගේ හැම කරුව ලැබෙලට රැවුලක් නැහැනේ. විදුරුමහේ දත් හොයන්න බෑනේ. නමුත් නිසි කාලට ඒක එනවා. අනුසේ මේ වගේ එකක්. ප්‍රකට නැහැ. අභ්‍යන්තරේ අභ්‍යන්තරෙන් අවස්ථාවකදී. එතකොට ඒ අනුසේ ප්‍රහාණය වෙන්න නම් සීල සමාධි ප්‍රඥා වැඩෙන්න ඕනේ. මොකද සමාධිය තුළ හිත වැඩෙනවානේ. සමාධිය පිටුල බුදුරජාණන් වහන්සේ වදාළ චිත්තම් භාවයේ සිට වැඩේ. එතකොට මේ වැඩුණු සිතේ තමයි ප්‍රඥාව. සමාහිතෝ භික්ඛවි යථා භූතම් පස්සති. මහණෙනි සමාහිත සිත ඇති කියන තමයි කියන මේ ඇත්ත తත්වේ දකින්නේ. එතකොට ඇත්ත తත්වේ දකින්න සමාහිත සිතක් ඕනේ. අනිත් තමයි දැන් සිතේ දැන් සමාධිය මම කිව්ව එක සමාධියට උදා සමාධියට ගැළපෙන ආකාරයට එහෙම නැත්නම් ප්‍රඥාව අදාළ විදිහට වැඩිලා නැත්නම් මේ සමාධිය කැටිච්ච ප්‍රමෙන් ප්‍රඥාවක් නැහැ. දැන් අපි කිව්ව මෙහෙම දැන් මම කියන ඔන්න සමාධිය කඩනවා කිම කෙනෙකුට. දැන් ඔන්න සමාධි ප්‍රඥාව නැහැ. දැන් ප්‍රඥාව නැති නිසා මෙයා ප්‍රඥාව පතනවා. මෙයා පතනවා කියන්නේ මට ප්‍රථම මාර්ගඵලයේ මට ලැබීවා. මම ප්‍රථම මාර්ගඵලපත් වේවා කියලා. මෙයාගේ සමාධියම වෙනස්කමක් ඇති වෙනවා. ඒතර මෙයා රැවටෙනවා මේ ඵලයට පත් වුණා කියලා. ඊට පස්සේ සමහර අයට මට එහෙම යෝගෙන් හම් වෙලා තියෙනවා. සමහරට සැක හිතිලා. ඒක අම්මා කෙනෙක්ට සැක හිතිලා එයා අනාගාමී කියලා භාවනා උපදේශ දෙන කෙනෙක් කියලා. ඊට පස්සේ මෙයා කියලා තියෙනවා ස්වාමීන් මට සැකයි මට රාග ආදී කෙලෙස් ඇති වෙනවා කියලා. නෑ නෑ ඒක වෙන්න බෑනේ වෙන්න බෑනේ ආයි අදිෂ්ඨාන කරලා බලන්න කිව්වලු. හිත සමාධියක් වෙනවා. දැන් අද සමාධිය වෙලා මං ඉන්නේ කොයි ඵලයේද කියලා දැන් බලනවා. ඔන්න දැන් සිංහල අකුරුලෙන් මැවිලා පේනවා සමාධි මේකේ හිතට මැවිලා පේනවා අනාගාමී. ආයේ දෘෂ්ටි ගත්තා. බුද්ධ දේශනාවකින් පෙන්වලා නෑනේ. බුද්ධ දේශනාවල තියෙන්නේ කොහොමද? භාවිත බහුලීකృత. භාවිතා කරන්න ඕනේ බහුල වශයෙන් කරන්න ඕනේ. නැ නිරන්තරයෙන් කරන්න ඕනේ. නිරන්තරයෙන් කරනකට තමයි හරි ලස්සන දේශනාවක් තියෙනවා වාසි ජටෝපම සූත්‍රය කියලා. වාසි ජටෝපම සූත්‍රය දේශනා කරන මහණෙනි මේ වෑයයක්. වෑයයක් ගත්තොත් වෑයයෙන් මීට පාවිච්චි කරන එක්කෙනා වෑයෙන් සෑගෙන කාලයක් යනකට තේරෙනවා කියලා මිට ගෙවිලා කියලා. ඒක තැන කුණාසි දේශනා කරන මහණෙනි කිකිලියක් ඉන්නවා. මේ කිකිලියට බිත්තර 8-10ක් තියෙනවා. මේ කිකිලි මේ බිත්තර රකිනවා. කිකිලි බිත්තර රකිනවා කිකිලිට අදහසක් නැහැ. අද බිත්තර මෝරාවා. හෙට මේ බැටව් නියසිර සිදුරු කරගෙන පැමිණීමකට අදහසක් නැහැ. කිකිලි කරන්නේ මේ කිකිලිගේ ගඳ ගස්ස බිත්තරේ උණුසුම් කරන එක විතරයි කියනවා. ඒ වෙලාවට පැමිණෙනවා කියන කිකිලි. ඒ වගේ මහණෙනි මේකේ ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ කියනවා. මේක වෙලාවට ඒ කියනවා. ඉතින් එහෙම ධර්මයක් විකෘති වුණානේ. එතකොට තේරුම් ගන්න මේ මේ ශාසනයේ විකෘති කොහෙද තියෙන්නේ කියලා. දැන් ඕකටම එකක් තමයි ස්වාමීන් වහන්සේ දැන් ගීවතාවේ අපි අර අනිච්ච දුක්ඛ අනාත්ම සුන්නත්ත කියලා කිව්වන ස්වාමීන් වහන්සේ. මේ දැන් සුන්නත්ත කියන එක සමහර ග්‍රන්ථවල තියෙනවා මේක මේ අපි කියනකොට මේ පණ ඇති පණ නැති දෙකේම අපිට පේන්න ඕනේ බාහිර වශයෙන් කියලා. හරි. අපි ඉතින් අර අපි ගියවතාවේ ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් අපි සෝවාන් ඵලයේ වගේ තැනකට දැනත් එක්කෙනකොට ප්‍රහාණය කරන සමහර ඒවා. ඔව්. මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාවේ වෙන දේවල් කියලා. එතකොට අපි පිටින් මොකද්ද? එතකොට සුන්නත් කියන්නේ පිටින් බලන ශූන්‍යත්වය අනාත්ම තමයි. අභ්‍යන්තරින් බැලුවත් මේ ශූන්‍යත්ව දැන් අපි මේ විග්‍රහවල තියෙනවා. දැන් මම කියන්නේ දැන් රහතන් වහන්සේ ජීවිතය තුළ ශූන්‍යයි. මොකද්ද ශූන්‍ය? රාගේ ශූන්‍යයි, ද්වේෂේ ශූන්‍යයි, මොහේ ශූන්‍යයි. ඒකට තමයි ශූන්‍ය කියලා කියන්නේ. එතන ශූන්‍යත්වය උන්වහන්සේ අත්විඳිනවා. ඊළඟ ශූන්‍යත්වය තමයි අත්තානංව අත්තනියංව ශූන්‍යෝ. ආත්මේනොත් ශූන්‍යයි, ආත්මයට අයත් දේනොත් ශූන්‍යයි. එතකොට ගහක ගලකත් එයා දකිනවා නම් ආත්මයක් නැති බව. අනාත්ම බව. මොකද්ද ඒ දකිනවා නම් දකින්නේ? හේතු නිසා හටගන්නවා, හේතු නැති නැති වෙනවා. එතන ආත්මයක් නැහැ. එතකොට බාහිරදේ කොහොමද ශූන්‍යය හැටි තමයි ගණන් ගන්න. එතන බාහිර බලන්නේ බාහිරදී ආත්මේනු ශූන්‍යයි, ආත්මයට අයත් දේනු ශූන්‍යයි. බාහිරදී තියෙන බං දැන් රහතන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන රාග ද්වේෂ මොහොලෙන් ශූන්‍යයි. දැන් සාමාන්‍ය අපි වගේ ලෝකේ මිනිස්සුන් දිහා බලද්දී තියෙන යාගේ අසකන්නාසි දේවකය මනසේ එයාගේ මොකද්ද? ආත්මේනු ශූන්‍ය, ආත්මයට අයත් දේනු ශූන්‍යයි. ඒකනේ බුදු දේශනා කළේ සබ්බේ සංඛාරා අනිච්චා
සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ ධම්මා අනත්ත. එතන සංඛාරය දැම්මේ නැහැ. සබ්බේ ධම්මා අනත්ත කියලා දැන් මොකද හේතුව? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තන ආත්මයක් නැහැ. දැන් ඒකේ පැටලෙනවනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල නිට්ටි උදයක් නැහැ. ඒක සංකතයක්. ඒකත් සංකතයි. සංකතයක්. ඒකත් ආත්මය හෝ ආත්ම නැද්දේ ශූන්‍යයි. එතකොට ඒක හේතුවක් විතරයි උපද්දවන්නේ. ඉතින් මේ කාරණා ගැන හරි වැටහීමක් ගන්න අර බුද්ධ දේශ සූත්‍ර දේශනාවම අධ්‍යයනය කරන්න ඕනේ. මොකද සෝනස් ඒක දැන් ගිය සැරේ අපි ආර්ය න්‍යාය ගැන කතා කරාම හිතන්නේ ආද වෙලා තියෙනවද නැහැ. හැබැයි ඒකෙත් තියෙනවා මේ අර කම්මවත්ත ක්ලේශවත්ත විපාකවත්ත කියලා. දැන් ඒ විදිහට ගොනු කළා. දැන් ඒක ඒ විදිහට යන්න පුළුවන් සෝනස්. ඒ කියන්නේ තණ්හාව තෘෂ්ණාව මන්ද මෙතනදී දැන් මෙහෙම දැන් අපි ගත්තොත් පටිච්ච සමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ බලන්න කියලා තියෙන්නේ අපි අත්දැකීම ලබන තැන ඉඳලා. අපි අත්දැකීම ලබන්නේ මොකද්ද? මේ ජරා මරණ. දැන් අපි ජරාවට පත් වෙමින් යනවනේ. දැන් ජරාවට පත් වෙන එකට ඊළඟට තියෙන මරණය. මරණය උන්වහන්සේ විස්තර කරලා තියෙනවා. චූති චාවනතා බෙහෙදෝ වාන්තර දානම් මච්චු මරණං කාල ක්‍රියා කන්දානම් බෙහෙදෝ කලීබ රසණෙක් කියපුවා අයං උචිත වික්කේ මරණං කියලා. චුත වීම. ඊළඟට චූති චාවනතා චුත වෙන බව. බෙහෙදෝ බිඳී යන බව. කන්දානම් බෙහෙදෝ රූප පංච පාදන ස්කන්ධයන්ගේ බිදී බිදී යන බව. කලීබ රස නික්කේපෝ මృత ශාරීරී බහත වීම. මේ ඔක්කොම මේ උන්වහන්සේ දේශනා කරලා තියෙන මරණය. ඒතර මේ මරණයට පත්වීමේ බීතිය හැමෝගෙම හිතේ තියෙනවා ධර්මය අවබෝධ නොකරපු. එතකොට එයා ඒක විඳින්මින් තමයි ජරාවට පත් වෙන්නේ. එතකොට මේ ජරාවට එතකොට ජරා මරණ දෙක ශෝක වැළපීම් දුක් දුම්න සුපස්ථාන ශෝක වැළපීම් දුක් දුම්න සුපාශය තියෙන්නේ කුමක් නිසාද කියලා විමසන්න කියනවා. එතකොට යා අල්ල ගන්නවා කියනවා මොකද්ද ඉපදීම නිසා කියලා. එතකොට ඉපදුනේ මක් නිසාද කියලා විමසන්න කියනවා. ඉපදුනේ භවය නිසා කියලා යා අල්ල ගන්නවා කියනවා. භවය හටගත්තේ මක් නිසාද? උපාදාන නිසා. උපාදාන හටගත්තේ මක් නිසාද? තණ්හාව නිසා. මේ විදිහට විග්‍රහ කරගෙන යන්න කියනවා අවිද්‍යාවට. මේ ආකාරයට කියනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා මෙහෙම ඉන්නේ. එහෙම මිසක් උන්වහන්සේ පටිසම්පාදේ 3ට 4ට කඩලා නැහැ බුද්ධ දේශනාවල. ඒ කියන්නේ ක්ලේශවත්ත කම්මවත්ත කියලා මේක අහන්න ඕනේ. ක්ලේශවත්ත කම්මවත්ත විපාකවත්ත කියලා එහෙම නෙමෙයි බුද්ධ දේශනාවල තියෙන්නේ. අටුවාවල පස්සේ විග්‍රහයක් එනවා. ඉතින් අපිට තියෙන දැන් අටුවා වුණත් අපි බුද්ධිමත්ව පරිහරණය කළ යුතුයි. මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ වරදක් තියෙනවා සොයනස එහෙමත් ක්ලේශවත්ත කම්මවත්ත විදිහට වරදක් තියෙන්න පුළුවන්. අපි හරියට මේක තේරුම් නොගත්තොත්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ඇති නොවිරු අවබෝධයක් පස්සේ කාලේ අටුවාකාරයන්ට ඇති වෙයිද? එහෙම දාන්න. නෑ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අභියෝග කරන්න පුළුවන් කාටද? කාටද? ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අභියෝ අවබෝධය පස්සේ කාලේ අහල වෙච්ච භික්ෂුන් වහන්සේලාට පුළුවන්ද ඒ අවබෝධයට අභියෝග කරන්න? ඕ ඒ අවබෝධය මේ ටික අසම්පූර්ණයි. ඒ නිසා මේක එකතු කරනකල එකතු කරන්න පුළුවන්ද? එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ සැක පහළ වෙන්නේ අපිට. ඒ කියන්නේ මැදින් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නැති එකක් අපි අලුතෙන් දාන්න නම් අපිට උන්වහන්සේගේ දේශනාව ගැන අපිට සැක තියෙන්න එපා. මේ සැකෙන් ඇති වෙච්ච ප්‍රශ්නේ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මැදින් අරන් මුලට දාලා මුලින් අරන් මට ඒක අටුවා කතාවක් හම්බුණා. මේ මං හිතන්නේ ඒක තියෙන්නේ මේ සුත්තනිපාත අට කතාවේ මට හම්බුනේ. හිතාගන්න බැරි කතාව. ඒකේ තියෙනවා මේ අනුරාධපුරේ එක මේ අටුවා දැන් සිංහල පරිවර්තන තියෙන නිසා සුත්තනිපාත අටුවා බලලා ඕන කෙනෙකුට මේක කියවන්න පුළුවන්. ඒ අටුවාවේ තියෙනවා මේ එක රජ කෙනෙක් බණ අහන්න යනවා අනුරාධපුරේ. අනුරාධපුරේ බණ අහන්න ගියාම විරාගය ගැන විස්තර කරලා එතකොට මේ භික්ෂුන් වහන්සේටම ධර්ම දේශනා කරද්දී මේ රජදුව ගැන හිතක් පහළ වෙලා. ඉතින් රජුරුව මේක දැනගෙන මේ ඒ රජදුව මේ භික්ෂුන් වහන්සේටයි මේ රජදුවට ඒකට වාසය කරනක තිරවලින් වහනවලු. මේ බණහාව භික්ෂුවගෙන් මේ වගේ එකකට තිරවලින් වහලා දැන් ඔබ දෙන්න අපුසේ මේ වශයෙන් ඉන්න කියලා කියයිද? මේක ප්‍රායෝගික කතාවක්ද? ඊට පස්සේ කියන තිරයෙන් වහලා පැයකින් හමාරක සද්දෙන් නැහැ දෙන්නගේ තිරය ඇදලා බැලුවලු. බලන්න දෙද්දම රාගේ වෙලීලා මැරිලා හිටියලු. මේ අටුවා කතාවක්. ඉතින් මේවා කොහොමද අපි විශ්වාස කරන්නේ? ඕන කෙනෙකුට පුළුවන් දැන් ඕන සිංහල පරිවර්තන තියෙනවනේ කියවල බලන්න. එතකොට තේරුම් ගත හැකි අටුවාව බුද්ධිමත්ව පරිහරණය කරන්න ඕනේ. ඒ අටුවාවේ තියෙන කාරණා සූත්‍රයේ බහ බලන්න ඕනේ. විනේලා සසඳන්න ඕනේ. සසඳෙන්නේ නැත්නම් අපි ඒක අයින් කරන්න ඕනේ. අපි නිසක වශයෙන්ම තියාගන්න ඕනේ බුද්ධ දේශනාව. මොකද බුද්ධ දේශනාවේ බුදුරජාන් වහන්සේ හරි ලස්සනට මේ විසාකා මේ නෑ ප්‍රජාපති ගෞතමයට උපාලි මේ ස්වාමීන් වහන්සේට දේශනා කළ ප්‍රජාපතිරත්ව දාලා ප්‍රජාපති යම් ධර්මයක
රාගදේශ මොහ ප්‍රහාණය කිරීම ගැන කතා නොකරයිද මතක තියාගන්න ඒක තථාගතයන්ගේ ධර්මය නොවේ එතකොට රාගදේශ මොහ ප්‍රහාණය කරන්නේ නැතුව පාරමී පුරු පුරු යන්න කියලා කියනවා නම් මතක තියාගන්න ඒක තථාගත ධර්මය නොවේ එන සරණස අවසර අද වැඩසටහන මම කරන්න ඔයිද අද වැඩසටහන මම හිතන්නේ හුඟක් බිහිවින් අපි කතා නොකරන ඇත්තටම අපිට මේ කුකුසක් ගෙනහලා දෙන මනසට යම් කිසි විශ්ීචාවක් ඇති කරන දෙයක් තමයි මේ අපි බැලුවේ පාරමී ධම් කියන එක ගැන තමයි අද බැලුවේ මොකද ඒ කොහොමද යන්නේ කියලා බුදු බව පැතීමත් එක්ක මේ පාරමී වඩන්න ඕනද බුදු බව පතන්න පැතීමත් සමගම සමගාමීවද විවරණ කියන්නේ කොහොමද දැන් බුදු බව පතනවා නම් අපිට පුළුවන් ද අපිටම ඒ මේ කරන්න මේ භවයේ ඉඳගෙන ප්‍රාර්ථනා කරලා එය ඉෂ්ට කරගන්න පුළුවන්ද නැත්නම් මොකද්ද මේ පාරමී කියන්නේ විවරණ කියන්නේ කුමක්ද ඊට පස්සේ මේ බුදු දේශනාවල් කොහොම අනුසාරයෙන් කොහොමද අපි මේ බලාගන්නේ අපි මේ දෘෂ්ටිය හීන කරලා සදාකාලික ධර්මයක් නොවෙනස් වෙන ධර්මතාවයක් කාටද අපිට කියා දෙන්න පුළුවන් වන්නේ මෙවැනි දේවල් ගැන තමයි අද මම හිතන්නේ වේවින්ම අපි කතා කරේ වැඩි වශයෙන්ම අපි කතා කරේ මේ පාරමී සහ කොහොමද මේ සංඛාර උපේක්ඛා කියන වචනය ඒ කියන්නේ බුදුබව පතන කෙනෙක් ඉතින් එහාට යන්නේ නැහැ කියන එක විපස්සනා සංඛාර උපේක්ඛා කියලා තමයි ඒ උච්චත්වයටම ඇවිල්ලා ඉතින් එහාට යන්නේ නැහැ ඒක ඉබේම නවතිනවා ඊට පස්සෙ තමයි ඒක වර්ධන වෙලා වර්ධන වීමක් නෙමෙයි ඒ කාල පරාසය තුලම ගිහිල්ලා ඉතින් එහාට තමයි මේක කරන්න පුළුවන් කියන එකත් හැබැයි මෙතනින් මම හිතන්නේ බොහෝ දේ අපිට निराකරණය කරගන්න පුළුවන් වුණා මේ අවස්ථාවල් වලදී විවරණ ලැබීම පසුවත් මේ කොහොමද මේ හැඩ ගැසීම් වෙන්නේ කියන එක මේ හැඩ ගැසීම් තුල උප්පත්ති එක එක තලිය ලැබෙන එකත් හැබැයි මේ කටයුත්ත කිරීමේදී අපිට එය අපිට ප්‍රමාණ කරගෙන අපි මේ තලයේ සිටනවා කියා සිටීමත් එතනත් තියෙන දෘෂ්ටිය ගැන තමයි අපේ ස්වාමීන් වහන්සේ අපිට හඳුන්වා දී ඒකේ තියෙන ගැබ්බී තියෙන අදහස ඉතා ලස්සනට මං හිතන්නේ මේ අපිට මතු කරලා දුන්නා මොකද අපි ග්‍රහණයට ඉතා පහසු වෙන්නේ කරගන්න පුළුවන් වෙන විදියට ඉතින් ලබන සතියෙත් මෙවැනි දේශනාවක් ගෙනීමේ පරමාර්ථයත් එක්ක අපි ඔබෙන් සමු ගන්නවා ඉතින් ලබන සතියෙත් බ්‍රහස්පතින්දා 9:45ට ඔබ හමු වෙන තෙක් ඔබ සැමට නමෝ බුද්ධාය 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 නමෝ තස්ස භගවතෝ